साधु 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 මාහට ධර්මය විනී කියලා දෙන අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කාගේත් කල්යාණ මිත්‍ර පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාම සාතු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පින්වත් ගුරුතුමනි, පින්වත් දරුවනි, පින්වත්නි, අද ඔයාලට ඔයාලගේ ජීවිතේ විශේෂ දවසක්. ඒ තමයි මම මේ ධර්ම දේශනාවට ඉතාමත් දුර බැහැර ඉඳලා ආවේ. බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ පුදුම ආශ්චර්යයක් තියෙනවා. ඒ ආශ්චර්ය කාට හරි දැනෙනවා නම් හොඳයි කියලා. කවුරු හරි මෙතන දුවෙක් හරි කවුරු හරි පුතෙක් හරි ඉන්නවා ගොඩාක් වාසනාවන්ත. ඒ කෙනාගේ වයසේ තීරණයක් නැහැ. අහවල් වයසේ කියලා නෑ ඒ පින තියෙන කෙනා. ඒ වගේම ආගමේ ප්‍රශ්නෙකුත් නෑ. දැන් මෙතන ළමයි ඔක්කොම එක එක ආගම් වල ඇති. ඒකෙත් ප්‍රශ්නයක් නෑ. එක දෙයක් තිබ්බොත් ඒ ඇති. පින. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරගෙන ගියේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ කිය කියා හිටපු අයම හොයාගෙන ගියේ නැහැ. උපතින් පන්සිල් රැකපු අය හොයාගෙන ගියේ නැහැ. බුදුරජාන් වහන්සේ දහම් දේශනා කරනකොට මෙහෙම වැඩසටහන් පැවැත්වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යම් තැනකට යනවා. මිනිස්සු මුණ ගැහෙනවා. ඒ මිනිස්සුත් එක්ක කතා කරනවා. එච්චරයි. මමත් දැන් මෙතෙන් ආවා. මාත් දැන් ඔයාලත් එක්ක කතා කරනවා. මුලින් මම කිව්වේ අර දුව නිසා තමයි ඔයාලට ධර්මය අහන්න ලැබුණේ කියලා. ඔයාලට හොඳ පාඩමක් ඒ දරුවගෙන්. ළඟදී දෝණිගේ චූටි දෝණි උපන්දිනේ තිබ්බා. ඒ උපන්දිනේ තියෙනකොට දෝණ දැන් උපන්දිනේට කේක් කපනවනේ. අනේ අපි නම් කපලා නැහැ. අපි දුප්පත් ඒ කාලේ. දැන් දුප්පත්. සමහර දවස්වලට මට මතකයි මගේ උපන්දින යේදිලා තියෙනවා එදාට කණ්ඩත් නැහැ. ඉතින් දැන් කොහොම හරි දෝණිට දෝණිගේ පිනට කේක් එකක් දැන් කපන්න හම්බ වුණා. ඉතින් දෝණි කිව්වා අප්පච්චිට අපි චන්දන සර්ට කිව්වා මේ අප්පච්චි මං ගොඩාක් කැමති මගේ උපන්දිනේට මේවා නැතුව ස්වාමීන් වහන්සේ නමක් ගෙනල්ලා බණ කියනවා නම් දැන් ඔයාලා බලන්න ඔයාලගේ ජීවිතේට මේ අතර මෙතන දරුවෝ ඇති අවුරුදු 17 18 19 දරුවෝ ඇති ඔයාලට ජීවිතේ එකම එක දවසක් ඔය අවුරුදු 19ේටම උපන්දිනේට බණක් කියවන්න ඕන කියලා හිතලා තියෙනවද කියලා බලන්න ඔයාලා ගැන කවර කතාවද මමත් මහනෝනේ අවුරුදු 19. මමත් ඔයාලා වගේ ඉස්කෝලේ ගිහිල්ලා සාමාන්‍ය පෙළ ලියලා උසස් පෙළ ලියලා ඔයාලා වගේ ටියුෂන් ගිහිල්ලා එහෙම මමත් මහනෝනේ. ඔය ළමයි ඉඳගෙන ඉන්නකොට මට දැන් ඔයාලගේ මානසික මට්ටම් ලාවට දැනෙනවා. පිටිපස්සෙ ඉන්න අය මොනවද කරන්නේ, මැද ඉන්න අය මොනවද කරන්නේ, ඉස්සරහා ඉන්න අය මොනවද කරන්නේ කියලා. මොකද ওই තැන් තුනේම මමත් හිටියා. හැබැයි අපිටත් හිතිලා නෑ දරුවනි උපන්දිනයකට එහෙම කරන්න ඕන කියලා. අපිට නම් උපන්දින ගානක් වන්නේ නෑ. නමුත් දැන් උපන්දිනය කියන එක මිනිස්සු සමරනවා. ඒ අය අතර ඒ දෝණිට ඇතිවෙච්ච සිතිවිල්ල ශ්‍රේෂ්ඨයි. ඒ සිතිවිල්ල කොච්චර ශ්‍රේෂ්ඨයිද කියනවා නම් දැන් සිය ගණනක් ධර්මය අහන්න අවස්ථාවක් ලැබුණා. සිය ගණනකට එපමණක් නොවේ
මේ රූප වහණයෙන් පටිගත කරන නිසා දහස් ගණනකට ලක්ෂ ගණනකට බණ ඇහෙනවා එක චූටි කෙල්ලෙක්ගේ හිතේ ඇතිවෙච්ච සිතිවිල්ලක් නිසා චූටි කෙල්ලෙක්ගේ හිතේ ඇතිවෙච්ච සිතිවිල්ලක් නිසා සිතිවිල්ල කියනක කොච්චර ශේෂ්ඨයිද හොඳ පැත්තටත් එහෙමයි නරක පැත්තටත් එහෙමයි ඔයාලා දිහා දැක්කට පස්සේ කොතනින් බන පටන් ගන්නද කියලා තේරෙන්නේ නැහැ. අක්ෂශීලාවක ආචාර්යවරේ ගෝලයාට ගහනවා. ගෝලයාට ගහනවා ඒ ගහන්නේ මතක හිටින්නේ නැහැ මේකට මෙලොව දෙයක් තේරෙන්නේ නැහැ. මහා අණ්ඩපාලේ මෙලොව දෙයක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මොකක් හරි ඔය මේ දඩම්බර වැඩක් කර කර ඉඳින් අහුවෙලා අර ආචාර්යවරේ හොඳටම තැළුවා. එතනින් රහතන් වහන්සේ නමක් වැඩියා. ඒ රහතන් වහන්සේ ඇහුවා අර ආචාර්යවරයාගෙන් ආචාර්ය ඇයි මේ ළමයාට ගහන්නේ? ඊට පස්සේ කිව්වා මෙලොව දෙයක් තේරෙන්නේ නැහැ මේ ශ්‍රමණේ මේ ළමයාට කිව්වා. එතකොට ඒ තක්ෂශීලාවේ ඉස්සරහා ලොකු පිළිමයක් තියෙනවා. ඒ පිළිමේ කාගෙද කියලා ඇහුවා. පාණිනී කියන ආචාර්යවරයාගේ. සංස්කෘත භාෂාවේ ව්‍යාකරණ වේද වේදාන්තර ග්‍රන්ථකරණය කරපු ආචාර්යවරේ තමයි පාණිනී කියන්නේ. ශ්‍රේෂ්ඨ පඬිවරේ. ඊට පස්සේ කිව්වා මේ අපි මෙයාට තමයි පුදමින් ඉන්නේ කිව්වා. අපේ සියලු පොත්පත් ලියලා තින්නේ මේ ආචාර්යවරයා කිව්වා. කිව්වා ආචාර්ය ඔබ පිළිගනීද දන්නේ නැහැ. මම මේ ළමයාගේ ජීවිතය ආපස්සට බලනවා කව දිවසින්. බලද්දී පාණිනී කියලා ඉපදිලා තියෙන මෙයා කියෝ. එදා තමන්ට ලැබුණ නුවණෙන් තමන්ට ලැබුණ ඥාණයෙන් හරි දේ කරගත්තේ නැහැ. උක්තාඛ්‍යාත ගලප ගලප හිටියා. අක්ෂර හද හද හිටියා. අක්ෂර හද හද හිටියා උක්තාඛ්‍යාත ගලප ගලප හිටියා. මැරුණා ප්‍රඥාව නැතුව ඉපදුනා කිව්වා. මට නම් ඕක පුදුම විදිහට වැදුණා. එහෙනම් මම දැන් කතා කරද්දී අනිත් අය අහගෙන ඉන්නවා නම් ඒක පිනක විපාකයක්. එහෙනම් උඹ මේ පිනෙන් මොනවද කරන්නේ? උඹට ඉගෙන ගන්න පුළුවන් නම් ඒක උඹේ පිනේ විපාකයක්. උඹ ඒක නොමගට යවනවද කියලා මගේ හිත මට කිව්වා. ලියනවා නම් ඒ ලියන එකෙන් උඹ මොනවද කරන්නේ? උඹ එකෙන් පිං උපද්දවනවද කියලා මගේ හිත ඇහුවා. එහෙම එම හිතනකොට හිතනකොට මහානකමට හිත නැමුණා. මම කියන්න ගියේ පිංවත් දරුවනේ, ඇස්පේ නැති කෙනෙක් දැක්කොත් එහෙම ඔයාලට හිතෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ඇස්පේ නැති අන්ධයෙක් දැක්කොත් ඔයාලට මොකද හිතෙන්නේ? අනේ මෙයාගේ පව්කාරකම. ඇත්තටම ඇස්පේ නැත්තේ පිනකටද පවකටද? පවකට. එහෙනම් දැන් බලන්න ඔයාලගේ ඇස්පේන්නේ කොමකටද? පිනට පෙනෙන පිනට හැදිච්ච ඇස් වලින් දැන් මොනවද කරන්නේ කියලා බලන්න. මේ ඇස් දෙක ලැබුණේ පිනට නම් පිනට ලැබුණ ඇස් දෙකෙන් ආය ඇස් ලැබෙන පිනක් කරනවද කියලා බලන්න. ඔය ඇස් වලින් වැඩිම බලන දේවල් බලන්න මොනවද කියලා. කන් ඇහෙන්නේ නැති කෙනෙක් දැක්කොත් එහෙම අපිට හිතෙනවා මෙයාට කන් ඇහෙන්නේ නැහැ, මෙයා බීරි වෙලා පවක් සංසාරේ කර්මයක් කියනවා. එහෙනම් දැන් ඔයාලට කන් ඇහෙනවා නම් කන් ඇහෙන්නේ මොකටද? පිනකට. පිනකට ඇහෙන කන් දෙකෙන් ඔයාලා මොනවද අහන්නේ කියලා බලන්න. ඒ අහන දේවල් වලට ආය කන් ලැබෙයිද කියලා බලන්න. කතා කරන්න ලැබෙන්නේ පිනකට. ඒ කතා කරන්න බැරි ගොළු කෙනෙක් දැක්කොත් අපි කියනවා මෙයා මහා පව්කාරයි කතා කරන්න බෑ. ඔයාලට කතා කරන්න පුළුවන්නේ පිනකට. පිනට ලැබිච්ච කතාවෙන්
කටහඬින් වචනවලින් මොනවද දැන් කරන්න කියලා බලන්න වැඩිපුරම මොනවද කතා කරන්න කියලා බලන්න මේ අතපය හසුරවන්න ලැබෙන්නේ පිනකට අතපය හසුරවන්න බැරි කොර වෙලා ඉන්න අබ්බගතයි දැකලා තියෙනවා එහෙනම් අබ්බගත වෙලා ඉන්න අය ඉන්නේ පාපයකට නම් ඔයාලා ඇවිදලා කියලා අතපය හසුරුවමින් ඉන්නේ පින්නකට දැන් පින්නට ලැබිච්ච අත් දෙකෙන් පින්නට ලැබිච්ච කකුල් දෙකෙන් මොනවද කරන්නේ කියලා බලන්න ආයෙ ලැබෙයිද කියලා බලන්න මම මේ කරන දේ මට ආයෙ හොඳ අතක් ලැබෙයිද හොඳ ඇඟක් ලැබෙයිද හොඳ හිතක් ලැබෙයිද හිතන්න පුළුවන්කම පිනක් නෑ මෙලෝ දෙයක් හිතන්න බැරි මිනිස්සු ඉන්නවනේ ඇයි අපි ගත්ත මන්දබුද්ධික ළමයි හිතන්න බෑනේ එහෙනම් ඔයාලට හිතන්න පුළුවන්නේ පිනකට පිනකට හිතන හිතන්න පුළුවන් කමෙන් දැන් මොනවද හිතන්නේ කියලා බලන්න මම කියන්නම් මේ කට නිසා වෙන එකක් ඒකට උපමාවක් ගන්නම් අද කාලේ ඒ තමයි දරුවනේ ළඟදීන් දුවෙක් ආවා මාව මුණ ගැහෙන්න කතා කරන්න. ඇත්තටම එයා විදේශගත වෙන්න ටිකට් එක දාලා තියෙද්දී මම අහලා පහලා අසපුක ඉන්නවා කියලා ආරංචි වෙලා ටිකට් එක කැන්සල් කරලා ආවා. අම්මත් එක්ක. ඇවිල්ලා වැඳලා ඇහුවා හාමුදුරන් මාව මතක නැද්ද? අනේ දෙයියනේ මට මතක නැහැ. මන් තමයි බල්ලා කාපු කෙල්ල කිව්වා. මම ඇත්තටම දන්නේ නැහැ මොකද්ද මේ කතාව කියලා. ඇයි හාමුදුරනේ ඒ කාලේ පත්තරවල ගියා ටීවී වල ගියා මතක නැද්ද? ඉතින් මම පත්තර බලන්නේ නැහැ ටීවී බලන්නේ නැහැ. කමන්නේ දුව කියන්න කතාව කිව්වා. මේ කෙල්ලගේ කතාවෙන් ලොකු දෙයක් මිනිස්සුන්ගේ ජීවිතයට දෙනවා. මේ පුංචි දෝණි අවුරුදු 12යි. මේ කෙල්ල වත්තේ ඇවිදගෙන යනකොට ඒ වත්තේ හුරතලේට ඇති කරන සත්තු ඉන්නවා බල්ලෝ. එක බල්ලෙක් කිලෝ 50ක් විතර බර ලොකු බල්ලෙක්. ඒ බල්ලෝ දෙනෙක් විතර දැන් පිටිපස්සෙන් එනවා. මේ කෙල්ල ඔහොම යද්දි වත්තේ පොඩි පල්ලමකදීන් ලිස්සල වැටුණා. දැන් කෙල්ලගේ කොණ්ඩේ දිගයි. ලිස්සල වැටෙනකොට අර කොණ්ඩේ උඩට තියෙන විදිහට කෙල්ල වැටුණා. අර බල්ල දෙන්න දුවගෙන ඇවිල්ලා අර කෙල්ලව ඇද්දා උඩට කොණ්ඩෙන්. සංසාරේ කියන්නේ කොණ්ඩෙන් අදිනකොට මේ කබල ගලවලා ගියා. මස් කට්ටක් පෙන්නලා ඒ මස් කට්ට බල්ලන්ට ලෙව කන්න දෙන්නේ ලේ සුවඳට. ලේ සුවඳට මුළු දවසේම මස් කට් ලෙව කනවා බල්ලා. උණු ලේ මූණට විසිවෙද්දී අර බල්ලෝ දෙන්න පිස්සු වැටුණා. පිස්සු වැටිලා පැන්න ගමන් අර කෙල්ල කාගෙන 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 ගියා. මුළු ඇඟම කෑවා. මේ නහය කෑවා මේ මූණ ඔක්කොම කෑවා. කාලා 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 විනාඩි දැන් 5-10ක් විතර. කෙල්ලට දැන් පණ තියෙන නිසා කෙල්ල කියනවා සිහිය එනවා සිහිය යනවලු සිහිය එනවලු වේදනාව වැඩි වෙනකොට සිහිය යනවා ආයෙ එනවා කොච්චර වේදනාවක් විඳින්න ඇතිද ඇත්තරම කියනවා නම් ඒ කතාව අහලා මට විනාඩි ගානක් මේ පුටුවෙන් නැගිට ගන්න බැරි වුණා ඒ අපි ගැන කවර කතාවද ඊට පස්සේ මේ කෙල්ල නෑ කියලා හොයාගෙන ආපු ඒ ගෙදර තවත් නෝන කෙනෙක් මේක දැකලා එයා ජැකට් එක ගලවලා කෙල්ල ගැඟට දාලා දිව්වා ඒ ඒ කෙනාට සිහිය නැතුණා ඒ කෙනාට සීහාවේ සතියකින් ලේවිලක් මැද කෙල්ල ඉස්පිරිතාලට ගෙනිච්චා ඇට සැකිලි පෑදිලා දවස් 40 ගානක් සිහියාවේ නැහැ කෙල්ල කොහොම හරි ජීවත් වුණා ඊට පස්සේ ඒ කෙල්ල මොකක් හරි
දහං අවවාදයක් ගන්නාවේ හොඳට ධර්මයේ හැසිරෙනවා. මට ඕක නෙමෙයි මතක් වුනේ. ඔය විනාඩි 5ක සිද්ධිය අහලා අපිට දරා ගන්න බෑනේ. ඉස්සර වෙච්ච එකක් කියන්නම් මම. හොඳ කොල්ලෙක් හිටියා. ඒ හොඳ කොල්ලා කෙල්ලෙක් ගෙනාවා කසාද වැන්දා. මේ කොල්ලා බොහොම ධාර්මිකයි. ඉතින් එහෙම ඉන්නකොට මේ මිනිස්සු කුලී වැඩට යන අතරේ හොඳ කොල්ලෝ ළඟත් ධාර්මික මිනිස්සු ළඟත් පෞකාර ගෑනු ඉන්නවා. පතිවෘතව රකින්න බෑ. ස්වාමියාගෙන් සතුටු වෙන්නේ නැහැ. හොඳ මිනිහෙක් ලැබෙනවා කියන එක සංසාරේ පුදුම පිනක්. එහෙම හොඳ මිනිහෙක් ලැබිලත් මේකිට ඒ මිනිහා මැදි. ගමේ රාවයක් ගියා මේ ගෑණි වල් වැඩ කරනවා. කොල්ලට ආරංචි වුණා. කොල්ලට ආරංචිලා කිව්වා මට මෙහෙම කතාවක් යනවා මං විශ්වාස කරන්නේ නැහැ. මං ඔයාට ඉච්චරම ආදරේ. මං ඔයාට ගොඩාක් ආදරේ. මං විශ්වාස කරන්නේ නැහැ. නමුත් මෙහෙම කතාවක් යනවා. අනේ අයියේ මං එහෙම එකක් කරන්නේ නැහැ. මං එහෙම එකක් කරනවා නම් මං බල්ලෝ කකා මැරුණක් කවන්නේ නැහැ කිව්වා. මේ ඉස්සර විච එක. කොල්ලා එතනින් එහාට කතා කරලේ නැහැ. හැබැයි යටින් ගියා. වල් වැඩි යටින් ගියා. කෙල්ල මැරුණා. හැබැයි කොල්ලා පිංකම් කරනකොට කෙල්ල පින්කම් කරනවා. මිනිසුන්ට දන් දෙනකොට අම්මට උපස්ථාන කරනකොට ඒ ඔක්කොම ටික කරනවා හරියට. අම්මට උපස්ථාන කරනවා තාත්තට උපස්ථාන කරනවා මිනිස්සයාට උයලා දෙනවා තේක දෙනවා ඔක්කොම හරියට කරනවා. කලේ මිනිහා ගෙදර නැති වෙලාවක වෙන මිනිහෙක් එක්ක හිටියා. පින්කම් බලවත් වුණා. ඇය ගිහිල්ලා ඉපදුනා දිව්‍ය විමානයක. පින බලවත් වෙලා එහෙම දිව්‍ය විමානේ මේ ඇන්සර් කියන්නේ ප්‍රේ මේ විමාන ප්‍රේතය කියලා කියන්නේ. ඊට පස්සේ නන්දන උයනේ වගේ සතුටින් පින පිනා ඉන්නකොට හැන්දෑ වීගෙන එනකොට කළුවර වීගෙන එනකොට කැලේ මැදින් විශාල මේ දිව්‍යාංගනාව වගේ පස්සය ගුණයක් උස විශාල කළු බල්ලෙක් මතුවෙනවා කැලෙන්. ඇවිල්ලා පෑන්න ගමම්ම කනවා චර 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 ගාලා කනවා. චර 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 ගාලා කනවා. කාලා 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 ඇට සැකිල්ලත් හප හප ඇට සැකිල්ලට පණ තිනවා. කරුමේ. රෑ එළිවෙන කල් කනවා. ඊට පස්සේ කාලා කාලා ඇට කොටු ටික ගඟට දානවා. ගඟෙන් ආය අර දිව්‍යංගනාව මතුවෙනවා. උඩට එනකොටම ආය පයින්නවා. පාන්දර වෙනකොට බල්ල අතුරු දාගෙනවා ආයේ දිව්‍යංගනාව නට නටා ඉන්නවා. දැනට අවුරුදු 4000කටත් වැඩි තවමත් ඒ පෙරේතී ඉන්නවා. විනාඩි 5ක් බල්ලු කාපු සිද්ධිය ඔච්චර ෂොක් එකක් ගේනවා නම් අපිට අවුරුදු 4000ක් බල්ලු කනවා කියන එක කොහොමද? ඔයාලා කියන්නේ ඒ කර්මයේ ඒ ප්‍රේතීට ලැබුණේ වැරදි කාම සේවනයෙන්ද? බොරුවට දිවුරුපුවකෙන්ද? බොරුවට දිවුරුපුවකෙන්. මම නම් කියන්නේ අනුකම්පාවෙන් කියන්නේ අද ලෝකයේ ඇත්ත කියන උන් අඩුයි. මේ ලෝකෙට මෛත්‍රියක් තියෙනවා නම් කරුණාවක් තියෙනවා නම් දිවුරුම් ගන්න එපා. කරපු වැරද්දට වැඩිය වැඩි බොරුවට දිවුරන එක මේ කටෙන් කරන්න. ඒ කාලේ වගේ ඒ දිවුරුම එච්චර බරපතල කියලා දන්න නිසා තමයි උසාවියේ උනත් අර දිවුරානේ පොතක් උඩ තියලා. ඉතින් අද කාලේ ඒක සාමාන්‍ය කන්නේ. දිවුරල ඕනම පචයක් කෙලින්න බෙරියතෙන්ද ගිහිල්ලා. එහෙම නෙවෙයි. දිවුරුවොත් නම් එනවා. සාමාන්‍යයෙන් පවක් කළාට වැඩිය බරපතලයි සිය දහස් ගුණයක් දිවුරන එක මේ කටින් කරන්න. ඔයාලගේ ජීවිතේ බලන්න දැන් දිවුරුපියව තියෙනවද කියලා. තියෙනවා නම්
ඒක සත්‍ය නැත්තම් කර්ම විපාක පිටිපස්සෙන් එනවා. කර්ම විපාක පිටිපස්සෙන් එනවා. අම්මා කෙනෙක් අපිට ඉන්නේ සලකන්න අපේ රැකවරණයට මිසක් දිවුරන්න නෙවෙයි. තාත්තා ඉන්නේ දිවුරන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඉන්නේ සරණ යන්න මිසක් දිවුරන්න නෙවෙයි. පුංචි කාලේ අපි බුදුන් පල්ල හරි කිව්වොත් එහෙම අපේ අම්මලා කටපුච්චනවා ගිනි පෙල්ලෙන්. බුදුන් පල්ල කියලා බොරුවට දිවුරපු අයට සංසාරේ බුදු කෙනෙක් ඇස් වලින් දකින්න බෑ. කවදාවත් බුදු කෙනෙක් ඇස් වලින් දකින්න බෑ. දිවුරු මේ පාපය කටින්. නමුත් ගුණ ධර්මයක පිහිටලා මේ කටින් විශ්මිත දේවල් කරන්න පුළුවන් සත්‍ය දේවල්. ගුණ ධර්මයක පිහිටලා සත්‍ය කතා කළා. දිවුරුමට ප්‍රතිවිරුද්ධ දේ තමයි සත්‍ය ක්‍රියාව. සත්‍ය ක්‍රියාව. ළඟදී පුතෙක් ඇවිල්ලා ඇහුවා එයා මේ ව්‍යාපාර කරන ළමයි. ව්‍යාපාර කරන ළමයි කේ ළමයා මට ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මම මෙච්චර කාලයකට මේ ගෑනු ළමයි කික යාළුනේ නැහැ. අම්මලා තාත්තලා ආදරෙන් හරියට මංගෙන හොයනවා. මගේ දියුණුව කැමති මම කාත් එක්කවත් යාළුනේ නැහැ කියලා කිව්වා. දැන් අවුරුදු 18යි. මම ස්වාමීන් වහන්සේ ගැන විශ්වාසයක් තියෙනවා උපදේශක් ගන්න ආවේ කිව්වා. මං කිව්වා එදුට ඒ ළමයා හොඳ නුවණක්කාර හොඳට ඉගෙන ගන්න පුළුවන් හොඳ පෙනුම තියෙන ළමයි. මම කිව්වා දැන් සාමාන්‍යයෙන් ඔයාලට අවුරුදු 25ක් 30 වගේ වෙනකොට ඔයාලට අම්මලා කසාද බඳලා දෙනවා. ඇත්තටම දෙමව්පියන්ගේ යුතුකමක් තමයි දරුවෙකුට විවාහයක් කරලා දෙන එක. දෙමව්පියන්ගේ යුතුකමක් ඒක. එදිරි මං කෝ යුතුකමට අම්මලා උඹට විවාහයක් කරලා දෙයි. එතකල් උඹ බේරිලා හිටියොත්. එතකල් උඹ බේරිලා හිටියොත් එහෙම. උඹගේ ජීවිතේ ප්‍රශ්නයක් ආවොත් සත්‍යක්‍රියා කරන්න පුළුවන්. මං විවාහ වෙනකල් මගේ ජීවිතේ නොමග යවා ගත්තේ නෑ. උඹ ඒ විදිහට සත්‍යක්‍රියාවක් කළා පහනක් පත්තු කළොත් තුන් ලෝකෙකම ඇස් උඹේ පැත්තට එනවා කියලා. ඒකාන්තයෙන් වෙනවා කියලා. උඹ පුළුවන් නම් උඹේ ගුණේ රැකගනින් කියලා. ඊට පස්සේ මං කිව්වා බලාපන් වල්මත් තුන ලෝකේ උඹ බේරිලා ඉන්නවා කියලා. ඒ වගේම වල්මත් තුන ලෝකේ තවත් බේරිච්ච කෙල්ලෙක් කොහි හරි ඉන්නවා. ධාතු ධාතු එකතු වෙන්නේ හොඳට හොඳ එකතු වෙනවා නරකට නරක එකතු වෙනවා. ඒ නිසා උඹ බේරුණා වගේම තවත් බේරිච්ච එකේ කොහේ හරි ඉන්නවා ගානට උඹල එකතු වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. දැන් කොල්ලෝ කෙල්ලෝ යාළු වෙච්ච කාලවල මේ ඔහෙට කොහෙන්ද මේ මැසේජ් එක ආවේ කවුද උඹට මැසේජ් එවන්නේ කියලා කෙල්ලට තවක් කොල්ලෝ මැසේජ් දෙවනකොට යකා නැගලා මේ කොල්ලෝ කඩාපනිනවා. නමුත් තමන්ගේ චරිතය ගත්තොත් එහෙම තමන්ගේ චරිතය තමන් කී දෙනෙක් එක මැසේජ් එක කී දෙනෙකුට යවනවද කියලා. මේ ලෝකේ අද තවත් එකෙකුට ඇඟිල්ලක් දික් කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් පුදුමයි. එක්තරා ආයතනයක මහත්යෙක් මට ඊයේ බණට ආරාධනා කළා. ඒ මහත්යාට සේවකයෝ ඉන්නවා. ඒ සේවකයෝ ටික උදේට එන්නේ මේ බීලා වගේ. ඊට පස්සේ ඒස අහලා මේ අනිත් ඉන්න ඊළඟ කෙනාගේ මේ මොන්නට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අනේ සර් මුන් රැහැල් වෙනකල් ෆෝන් නොබනවා. ෆෝන් එක අරන් ඊට පස්සේ එක ෆෝන් එකෙන් කෙල්ල 12 දෙනෙකුට මැසේජ් යවලා එක ෆෝන් එක. කවුද අහනකොට නෑ සර් අක්ක කෙනෙක්. ඒ අක්ක කෙනෙක් කිව්වට මැසේජ් වල තියෙන්නේ බබා. අක්ක බබා වෙලා.
සිල්ලං කරනවා. සිල්ලං කරනවා. කොහේ යයිද? උන්ට ඒ වගේ මෙවුන් හම්බ වෙනවා. නන්නත්තර වෙච්ච උන් හම්බ වෙනවා. තමන්ගේ අනාගතේ තමන්ගෙන් හොයා ගන්න පුළුවන්. තමන් නන්නත්තර වෙලා නම් තමන් වල් වෙලා නම් ඒ වගේ මේකෙක් හම්බ වෙනවා. ධාතු ධාතු ලෝකේ මුණ ගැහෙන්නේ. ඒ කෙනා හැලහැපි හැලහැපිවි ඒකටම යනවා. අපිද පාසල් ගියා. ඔබසේ අපිට ටියුෂන් ගියා. ඒ කාලේ කොල්ල කෙල්ලන්ගේ ලෝක අපි දුටුවා. පුදුමේ කියන්නේ ඉස්කෝලේ යන කාලේ යාළු වෙච්ච කොල්ල කෙල්ලෝ ටියුෂන් යන කාලේ යාළු වෙච්ච කොල්ල කෙල්ලෝ නෙමෙයි බැන්දේ. යාළු වෙන්නේ කාත් එක්කවත්, මැසේජ් ගහන්නේ කාත් එක්කවත්, රවුම් ගහන්නේ කාත් එක්කවත්, බඳින්නේ කාත් එක්කවත්. ඇත්ත කතාව. මහනුනේ දැන්නේ අපි ඒ කාලේ මහනල හිටියේ නෑ. ඒ නිසා හැම දෙයක් එනවා බලාගෙන හිටියේ. ඉතින් ඔයාලගේ ලෝකෙත් ওই සමයන් තියෙනවා නම් මමත් කියනවා නම් සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි කියලා. එහෙනම් ඔයාලටත් හරි. තව එකක් මට බනට ආරාධනා කළේ කොයි හරි බණක් අහලා මට කිව්වා ආන්දරනේ ඒ බණ ටික ඒ විදිහටම ඇවිල්ලා මගේ සේවකයන්ට කියන්නේ. ඔයාට සේවකයෝ ඉන්නවා 4000 ගානක්. ඒ බණ ටික මට කියන්න කොයි එකෙක් හැදේ කියලා. ඇහැ ලැබුණේ පිනකට කියලා කිව්වනේ. ප්‍රේත ලෝකයක් ගැන කියන්න විස්තර. එක්තරා ප්‍රේත ලෝකයක් තියෙනවා. ඒ ප්‍රේත ලෝකේ තනිකර අසූචි තියෙනවා. ගොජ 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 ගාලා අසූචි නටනවා. පණුව ඉතිකටු තුඩ තියෙන පණුව ඉන්නවා. ඒකේ ප්‍රේතයෝ ගිලා බැහැලා ඉන්නේ. ඒකේ ප්‍රේතයෝ ගිලා බැහැලා ඉන්නේ. එතකොට ගිලා බැහැලා ඉන්නවා මේ ඉන ගාවට ඇටසකිලි. උන්ට පේනවා ඒ ප්‍රේතයන්ට පේනවා මේ අද කාලේ තියෙන දෙයක් සත්‍ය දෙයක් කියන්නේ පින්වත් දරුවනේ. ඈත පේනවා ස්ත්‍රීන් පුරුෂයන් එන්නව ඇඳුන් නැතුව. කාම සෙවිනි එදෙනවා පේනවා. පේනකොට ඇස් දෙක ලොකු කරලා බලනවා. බලන්න බලන්න ඇස් දෙක ලොකු වෙනවා පොල් ගෙඩි වගේ. බලන්න බලන්න ලොකු වෙනවා. පුපුරනවා. ඇස් දෙක පුපුරලා ඇස් දෙකෙන්ම ක්‍රුමින් ඇවිල්ලා මේ ඇඟේ ඒ ඇඟට බැහැලා ඇඟ කනවා ප්‍රේතයාගේ. වේදනාව දරා ගන්න බැරුව අර අසූචි මෙහෙම අරන් ඇස් දෙකේ ගා ගන්නවා. මුළු ඇටසැකිල්ලම කනකොට ආයේ මතු වෙනවා ප්‍රේතයා. ඒ අවුරුදු දහස් ගාණක් ඒක විඳවන්න ඕන. ඒ ප්‍රේත ලෝකෙ උපදින්නේ ස්ත්‍රීන් පුරුෂයන් කාමසේවනයේ යෙදෙනවා. බලබලා සතුටු වීමේ පාපය. එක අද කාලෙට ගත්තොත් ෆෝන් එක. ෆෝන් එකේ වීඩියෝ බැලීම. දිවසින් දකිනයි කියනවා අද කාලේ මනුස්ස ලෝකේ ලස්සන කෙල්ලෝ මැරිලා ගිහිල්ලා ඒ ලෝකේ උපදිනවා. මනුස්ස ලෝකේ ලස්සන කොල්ලෝ මැරිලා ඒ ලෝකේ උපදිනවා. ආගම් කතාවක් නැහැ. ස්ත්‍රී පුරුෂ කතාවක් නැහැ. ලොකු පොඩි කතාවක් නැහැ. කර්මයේ විපාක දෙනවා. ඔයාලට සිනහ වීමද නෙවෙයි යමක් හිතන්න මේ කියන්නේ. මීට අවුරුදු 50කට 60කට කලින් ආච්චි අම්මලා තේ දරුවෝ හිටියා 12ක්. 14ක් 15ක් දරුවෝ හිටියා. එච්චර දරුවෝ හදලවත් ඒ බැඳපු බිරිඳ ස්වාමියාගේ ඇඟ දැකලා නැහැ. දරුවෝ 12ක් හදලවත් ඒ ස්ත්‍රිය තමගේ ස්වාමියාගේ ඇඟ දැකලා නැහැ. ඔවුන් පරපුර බෝ කිරීම පිණිස එකට වාසය කළා. එතනින් එහාට
තුච්ච ජීවිත නැහැ ඔවුන්ට. ඇහෙන් කරපු කර්මයේ ඇහැටම විපාක දොන්නා. ඇහෙන් කරපු කර්මයේ ඇහැටම විපාක දොන්නා. අපි පිටරටකට යනවා. ඉංග්‍රීසි දන්නේ නැත්තම් එහි ඉන්නවා නම් ඉංග්‍රීසි දන්න කෙනෙක් අපිට ඕන අදහස එයාලවා කියවන්නේ නැද්ද? අනේ මෙහෙම කියන්නේ කියලා ඒතර ඒවා භාෂා දෙකම දන්නවා. ඒත් අපි කියනවා සිංහලෙන් එයා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙමනේ අපි පිටරට වැඩ කරවගන්නේ. කාම ප්‍රේත ලෝකවල ඉපදුනාට පස්සේ කාම ප්‍රේත ලෝකවල ඉපදුනාට පස්සේ දරුවනේ ඔවුන්ට සමහර වෙලාවට ස්ත්‍රී පුරුෂ නිමිති නැහැ. දැන් ඔය බලන එකක් ගැන නොයි කිව්වේ. තව තියෙනවා තව එක ප්‍රේත ලෝකයක් තියෙනවා මේ වගේ. ඒ තමයි මේ ඒ ලෝකයේ ස්වභාවයේ ඔන්න ප්‍රේතයෝ ඉන්නවා. ඉදිරි ප්‍රේතයෝ ඉන්නකොට තමන් මනාප ආශා කරපු මනුස්ස ලෝකේ ආශා කරපු ශරීර පේනවා. පේනකොටම නියපොතු වෙනවා. ඊට පස්සේ කඩලා පැන්න ගමන් මෙහෙම නියපොතෙන් හොරලා කඩනවා. කඩ කඩා කනවා. ඊට පස්සේ අනිත් ප්‍රේතයෝත් හුරනවා. හුරනකොට දුවනවා. දුවනවා. ඒ විදිහට ශරීරයේ අවයව කඩ කඩා කන ප්‍රේත ලෝකේ උපදින්නේ පිරිමි පිරිමින්ට ආසා කරලා කාන්තාවෝ කාන්තාවන්ට ආසා කරලා ඒ පාපේ. ඔහොම යනකොට ඔවුන්ගේ ලෝකේ ඔවුන්ට සන්තරපණ වෙන්න බෑ. ආසාව තෘප්තිමත් කරගන්න බෑ. ඔහොම යනකොට කවුරු හරි මනස ලෝකේ කෙනෙක් කාම සිතිවිලි හිත හිතා යම් කාමයක යෙදී වාසය කළොත් ඔවුන්ගේ ශරීරවලට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඇබ්බැහි වෙනවා. ආයෙත් ඔස් වීඩියෝ බලන එක නතර කරන්න බෑ. කාමයේ හැසිරීම නතර කරන්න බෑ. ඊළඟට වල් වැඩ නතර කරගන්න බැරුව යනවා. නතර කරන්න බෑ. ඇයි ඔහු නතර කළත් ඇතුලින් බලපෑමක් දෙනවා කරපං 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 කියලා. සාමාන්‍යයෙන් ළමයි 10 දෙනෙක් ගත්තොත් හතරකටවත් ඒ බලපෑම තියෙනවා. ඔබට මා කියන දේ විශ්වාස කරන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් ඕකයි ඇත්ත. ළමෙක් ඇවිල්ලා අඬාගෙන විසඳුමක් හොයපු කතාවක් කියන්න. ඒ ළමයා ගොඩාක් රස මේ පඩියක් ලැබෙන හොඳ රස්සාවක් කරන ළමේ. ඒ ළමයාට යනකොට ගමනක් යනකොට ස්පා එකක් දැක්කා. එයාට හිතුණා ස්පා එකට යන්න ඕන. ඊට පස්සේ ස්පා එකට ගියා ඇඟ මිරික ගත්තා. දවස් දෙකක් යනකොට ඒ වගේ තියෙන්නේ තනේ කර ජරා වැඩ. උදේක් සමස්තයක් වශයෙන් කියනනේ අපි දන්නේ අපිට ඇවිල්ලා කියන දේ මේ කියන්නේ. ඒ වගේ ගොඩාක් ජරා වැඩ. අවුරුදු 18 19 20 කෙල්ලු ඉන්නේ. ඒ වහපකම මට හිතෙන්නේ මේ කෙල්ලන්ට අම්මලා නැද්ද කියලා. උන්ට අම්මලා නැද්ද කියලා. අම්මලා තාත්තලා උදේ ඉඳලා හැන්දෑවකල එක එක ගැඟවල් මිරිකලා ගිහිල්ලා හැන්දෑවේ අම්මගේ මූණ බලන්නේ කොහමද? ඔය අතින් අම්මට බත් ටිකක් දෙන්නේ කොහමද? ඊට පස්සේ මේකට මේ කොල්ලා ඇබ්බැහි වුණා. දැන් ඔන්න ඇබ්බැහි වෙලා හැමදාම යනවා සල්ලි ඔක්කොම ඉවර. දැන් ප්‍රශ්නයක් නැහැ. මෙයාටත් ආහන්න ලැබිලා සමහර වෙලාවට මේ අසාමාන්‍ය කාමාසා මේ බලපවත්වන බලවේගයක් තියෙනවා කියලා අහලා. දැන් මෙයාට මේකෙන් ගැලවෙන්න ඕන. දැන් නතර කරන්න හැදුවා. නතර කරන්න බෑ. දවසක් කල්පනා කළා මං ස්පා එකක් දිහා බලන්නේ නැහැ කියලා. දුවගෙන ගියා. යනකොට හරියට එයාට දුව ගන්න බැරුව ඇඟ ගල් ගැහුණා. හරියට ස්පා එකක් ඉස්සරහ ඇඟ ගල් ගැහුණේ. ඔයාලා කියන්නේ නතර කරගන්නව බෑ. මට ඇවිල්ලා කිව්වේ හාඳුරනේ දැන් කක්ක කන්න හිතෙනවා කිව්වා. අසූචි කන්න හිතෙනවලු දැන් දැක්ක ගම. ඊට පස්සේ මං කොඹ සතියක්වත් සිල් රැකලා බඹසර රැකලා රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කරපන් කියලා.
ඉතින් ඔහොම අමාරුවෙන් දවස්වල් දෙකක් බඹසර රැකගෙන ඉන්නකොට ආයෙ හිත කිනව පලයන් කියලා මෙයාට බැරිම තැන බයික් එක කරන් ටවුන් එකට ගියා නෑ නෑ මං යන්නේ නෑ මං සිල් සමාදන් වෙලා තියෙනවා කියලා පැය 3ක් ටවුන් එකේ රවුම් ගහලා බයික් එකෙන් යනවා බයික් එකේ තෙල් ඉවර වෙනකල් මේ ටවුන් එකේ රවුම් ගහලා ස්පා එකට යන්නේ නෑ කියලා හිතලා බයික් එක නැවතිලා නැවතිලා තිනේ ස්පා එකක් ඉස්සරහ මේ සත්වයා මැරුණට පස්සේ කොහෙද යන්නේ දැන් මැරුණට පස්සේ යන තැන තේරුම් ගන්න කතාවක් කියනවා මේ සිවුරට ඔයාලා ගරු කරනවා මේ සිවුරට ඔයාලා වඳිනවා ඔයාලා පමණක් නෙවෙයි බ්‍රහ්මයා පව වඳිනවා චීවරයක් අතින් පූජා කරන්න කොච්චර ආසද කටින කාලෙට පෙරහැරෙන් ගිහිල්ලා සිවුරු පූජා කරන්නේ පෙරහැරෙන් ගිහිල්ලා කටින කාලෙට සිවුරු පූජා කරන්නේ එච්චර සිවුරු උතුම් සිවුර පූජා කළොත් ඉතින් එහා ලෝකයක් නැහැ සිවුර කරට දාගත්ත නිසා කොච්චර දුක් ගෙවෙනවද මාද මේ සැනසෙන්නේ පැවිදි වූ නිසා මේ සිවුරට ආසාවෙන් මැරිච්ච හාඳුරු නමකට මොකද උනේ සිවුරට ආසාවෙන් හාමුදුරු නමක් මැරිලා සිවුරෙම කාවෙක් වුණා බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දැක්ක හාමුදුරුව නම සිවුරට ආසාවෙන් ඉඳලා මැරිලා සිවුරෙම කාවෙක් වුණා බුදුරජාණන් වහන්සේ දැකලා නැති බුදු කෙනෙක්ගේ ධර්මයකුත් අහලා නැති කාම ලෝකේ අතරමං වුණ ෆෝන් වලට ආසා කරණේ මැරුණාට පස්සේ කොහේ උපදීද ෆෝන් එකට කොච්චර බැඳිලාද කියලා දවස් දෙකක් ෆෝන් එක පාවිච්චි නොකර බලන්න තාත්තා ෆෝන් එක ගත්ත කියලා දුව බෙල්ල වැලේලා ගත්තා මේ ළඟදී අම්මා ෆෝන් එක ගත්ත කියලා අම්මට නිදිපෙති දාලා දුව බොන්න දුන්නා අම්මා මැරෙන්න අම්මා මැරුණා ෆෝන් එක නිසා කල්පයක් අපායට වැටුණා පොඩි හාමුදුරුවෝ ෆෝන් එක ඔබ වයින්වාට පස්සේ ලොකු හාමුදුරුවෝ ෆෝන් එක ගත්තා මේ ඈත පිටිසර ගමක මේ ලංකාවේ හාමුදුරුවෝ රස්නේ නිසා ලොකු හාමුදුරුවෝ සැතපෙන එළියේ රෑ ලෑලි ගොඩ එළියේ සැතපිලා ඉන්නකොට පොඩි හාමුදුරුවෝ කැත්තක් ගෙනල්ලා ලොකු හාමුදුරුවෝ කැපුවා ෆෝන් එක නිසා යම් තැනක පවුල් අවුල්ද ෆෝන් එක නිසා අතාරින්න බෑ බන්ධනින් වෙන උපතක් ගැන කියන්න මම මේ කියන්නේ මෙහෙමයි පින්වන්ත අය ඉන්නවා මම එකයි කිව්වේ කොයි හරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි මෙතන ඉන්නවා අනතුර පෙන්වුවාට පස්සේ ගැලවෙනවා අනතුර පෙනිපෙනීත් ගින්නට පනින පළඟෙටියා වගේ ගින්දරටම පනිනවනා කරන්න දෙයක් නැහැ අසූචි කන බල්ලා වගේ ලැජ්ජාවක් නැතුව අසූචියටම යනවනම් කරන්න දෙයක් නැහැ එනමුත් යුතුකමක් විදිහට අනතුර පෙන්වලා දෙනවා කවුරු හරි ගැලවිත්වා මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අපිට මුල් කාලේ ඉඳලා මැහුණා නා අපි පවා ගොඩාක් කර්ම වලින් ගැලවෙනවා ගොඩාක් අය දන්නේ නැති නිසා පව කරනවා ඒ කියන්නේ නැණි කවුරුවත් මේ කර්මයයි මේ පාපයයි මෙහෙමයි විපාක දෙන්නේ කියලා ගොඩාක් අයගේ ජීවිතවල තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ජීවිතවල හරි පුදුම හිතෙනවා දෙයියනේ මුණ්ඩ මොකක් හරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි යාළුනාට පස්සේ එතනින් එහාට ලෝකයක් නැහැනේ අප්පා මේක පුදුම වැඩක් නේ අපි නම් හොඳටම දන්නවා මේ කොල්ලෝ කෙල්ලෝ යාළුනාට ওই කසාද කෙරෙන්නේම නැහැ කියලා එකක් වෙයි චරිතේ නහගනේ චරිතේ නසාගනේ එතනින් එහාට දෙයක් වෙන්නේ නැහැ කසාද නම් 99ක් වෙන්නේ නැහැ
මම මේ ආන්දර නමකුත් කියන්නේ. ඊට පස්සේ ලෝකයක් නැහැ. ඔන්න ඔහොම ආයෙත් මොකද්ද වෙන්නේ කියලා එකත් කර්ම විපාකයක් ඉස්සර වෙච්ච එකක් කියන්නම්. කෙල්ලට ගොඩාක් ආදරේ කොල්ලා. කසාද බැන්දා. බැන්දලා දැන් අර කෙල්ල ගැන ආසාවෙන් ඉන්නවා. මෝ කුලී වැඩ කරන්න. කුලී වැඩක උදේට ගියාන පස්සේ හැන්දෑවට එනවා. සාමාන්‍යයෙන් කුලී වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු ලස්සන කියලා කතාවක් නැහැ. මූණකට හොදගත්ත නෑව තියෙන දෙයක් කෑව බුදිය ගත්තා. ඔය ඊට පස්සේ ගම්වල වුණත් එහෙම යමක් වැඩපලක් කරන කොල්ලෙක් ඔහෙ වැඩපලක් කරගෙන ඉන්නවා. නිකාන් කිසිම වගකීමක් නැති තොත් කණ්ඩ දෙන දේ කාලා පිංගුත්තරය වගේ ඉන්න එකෙක් තමයි හොඳට මේකප් එක දාගෙන සේන්ට් ටික ගහගෙන ඒක අමුතු ලෝකෙක යනවා පහ වෙලා. උණ්ඩ කරන්න වැඩක් නැහැ. ඊට පස්සේ මොකද උනේ අර කෙල්ලටත් අර උදේ ඉඳලා හැන්දෑව වෙනකල් කුලී වැඩ කරලා කඹරන මිනිහා ගැන ගානක් නැහැ. අර සෙන්ට් පවුඩර් ගහලා ඒ කියන්නේ ඒ කාලේ හැටියට සුවඳ විලවුන් තරවලා තවරලා හැඩට වැඩට ඉන්න ඇයි ගෙදෙට්ටම වෙලා කාලා බිල ඉන්න එකගේ මූණත් නිකක් මේ තෙල් පාටට තියෙනවනේ. කුලී වැඩ කරන එකගේ මූණත් පිච්චෙනවනේ අවුවට. ඒක හොඳයි කියලා හිතුණා. අර මිනිස්සයා වැඩට ගිය අතරේ මොහු සිටිනවා. ඊර්වසිකව මේ කාරියන්නේ ඕක මරාගමු. දැන් අර මිනිස්සයා වැඩට ගිය ගමන්ම මතක් වෙන්නේම කෙල්ල. හැන්දෑවට එනකල් විශ්වාසවත් නැහැ. ඊට පස්සේ ඔහොම ඇවිල්ලා දවසක් එනකොටම අනේ දැන් ඔන පැලෑන් එකක් ගැහුවා. පැලෑනේ ගහලා කිව්වා ඔන වැඩ ඇරලා ආපු ගම්කෝ අනේ රත්තරනේ මේ මං ඔයා කැමතිම කෑම අදැහුවේ. මට නම් මේ ඔය ළඟට වෙලා වරුවක් ඉන්න ඕන කියලා හැංගීම් වලින් ඇවිස්සුවා. හැංගීම් වලින් ඇවිස්සුවා අවස්තර කිව්වා අනේ නාගෙන ඉන්න ඉක්මනට කියලා ඔන්න යවුවා. අරයත් කෙල්ල ගැන හිත හිතාම නාන්න ගියා. දෙවටක් චූටි පාරකින් තොටුපළට යන්නේ පොරමිනි හැංගිලා හිටියා පොල්ලෙන් ගැව ඔළුවට. එතකොට මැරුණේ කවුරු ගැන හිත හිතාද? ස්ත්‍රියක් ගැන හිත හිතා. ස්ත්‍රියක් ගැන හිත හිතා මැරෙන අයට තියෙන්නේ තිරිසන් ලෝකේ ඉපදුණු තුපත් දෙකයි. එක්කෝ ගැරන්ඩියෙක් වෙනවා, එක්කෝ බල්ලෙක් වෙනවා. ඒකේ විපාක. ගෑනු ගැන හිත හිතා මැරෙන. ඇයි ගැරන්ඩියා කියලා කියන්නේ? දීනයි. ඒ කියන්නේ ජරා සතෙක් ගණේට තමයි ගැරන්ඩියා හිත වෙන්නේ. බල්ලා හිත වෙන්නේ ජරා සතෙක් ගණේට අසුචි කරන නිසා. ගැරන්ඩියෙක් වෙලා ඉපදුණා. ඔන්න ගෑනු ගැන හිත හිතා මැරෙන කෙනෙකුට වෙන විපාකේ. ඊට පස්සේ මොකද උනේ? දැන් ගැරන්ඩි අරගෙ දෙට ඇවිල්ලා පටලැවි ඉන්නවා මුළුවලයි. අර ගෑණි මොකද කළේ? ඒකි ගැහුවනේ ඔළුවට ගලකින්. ගැරන්ඩියත් මලා. ඒත් මේ දැවටෙන්නේ ආසාවෙටනේ. බල්ලෙක් වෙලා ඉපදුණා ඒ ගෙදරම. ඒකටත් ගහලා මැරුවා. හරක් පැටියෙක් වෙලා ඉපදුණා. ඒකටත් ගහලා මැරුවා. ඊට පස්සේ මොකද වුනේ? කරුමේ කියන්නේ සංසාරේ කියන්නේ නම් බුදු මේකක් පින්වත් දරුවනේ. බුදුමයි සංසාරේ. දැන් අර කෙල්ල ඉන්නේ හොර මිනිහත් එක්කනේ. ඔය උපත්තික ඔක්කොම අවුරුදු 5ක් 6ක් ඇතුළත තිබුණානේ. හොර මිනිහට දාව අර කෙල්ලගේම බඩේ දරුවෙක් කියලා ඉපදුනානේ අර මිනිහා. සංසාරේ ආසාව ඉපදුනා. ඉපදිලා කිරි බොනකොට මතක් වෙනවා. චූටි දරුවාට පෙර ජීවිත මතක් වෙන්න ගත්තා. දැන් අම්මට පහින් ගහනවා. පපු ඌරනවා. අඬනවා ළඟට එන්නේ. තිත්ත වෙලා. ඇයි මරපු හැටි පේනවා.
ඊට පස්සේ සීයා මෙයාව දරු වැරන් හැදුවා. දරු වැරන් සීයා හදලා සීයා මොකද කළේ සීයා මේ දරුවට අවුරුදු 9ක් විතර වගේ වෙනකොට දරුවගෙන් ඇහුවා දවසක් ඇයි මං ඔබ ඔච්චර අම්මා උඹට ඔච්චර අප්‍රියයි කියලා. පෙර ජීවිත කතා ඔක්කොම ටික කිව්වා. පෙර සිද්ධි ඔක්කොම ටික කියලා. කිව්වා මට මේ ජීවිතය අප්‍රියයි සීයේ කියලා. ඊට පස්සේ කිව්වා හැබැයි අම්මා නිසා උඹ මේ ගෙදර හිටිය පව් කරගනින් බැනලා දොස් කියලා. උඹ යන් මේ අපි දෙන්නම යන් කිව්වා කොහේ හරි ඈත තපස් රකින්න. සීයයි මොනබුරයි දෙන්නම ඈතට ඈතට යනකොට වනේ රහතන් වහන්සේලා වැඩ හිටියා. පැවිදි වුණා. පුදුමේ කියන්නේ සීයත් රහත් වුණා, පුතත් රහත් වුණා. අනිත් පුදුමේ තමයි රහත් වෙන්න පින තිබ්බ කෙනෙක් ගෑණියෙකුට ආස කරපු නිසා ගැරඬියෙක් වෙලා ඉපදුණා. රහත් වෙන්න පින තිබ්බ කෙනෙක්. ඔහු මනුස්ස ලෝකෙ ඉපදිලා යනකොට රහතන් වහන්සේලා හිටපු නිසා බේරුණා. අද කවුද ඉන්නේ? අද කවුද බේරගන්න ඉන්නේ? අද කාලේ ඔය විදිහට බලනකොට අද කාලේ මැරෙන එවුන් හොඳ ලෝකෙකට නම් යන්නේ නැහැ අප්පා. ඇයි දෙයනේ හෙට උදේට ඉස්කෝලේ තියෙද්දී ටියුෂන් තියෙද්දී වැඩ තියෙද්දී රෑ ඉලිවෙන කල් කෙල්ලෙක් එක මැසේජ් කරනවා කියන්නේ සුළුපටු බන්ධනයක්ද? සුළුපටු බන්ධනද? ඒ පැය ගාන ඇතුළත රැස් වෙන කර්ම පින්ද? පින්ද ඒවා? ඊළඟට ඔය ඒ බන්ධන සැබෑ ආදරේද? සැබෑ ආදරේ නම් කෙල්ලෙක්ගේ ඇඟට අත තියන්නේ නැහැ. ඔයාලා දැකලා ඇති වෙඩින් වලදී අම්මලා දුව අම්මලාමයි මගුල් තුලා ලැහැත්ති කරන්න. දුව ගෙදරින් යනකොට අම්මලා එකක ගහනනවා. ඇයි දන්නවද? කෙල්ලෙක්ගේ මූණේ ලස්සනට වැඩිය. කෙල්ලෙක්ගේ කටහඬේ ලස්සනට වැඩිය. ගමන බිමනේ ලස්සනට වැඩිය. අම්මට තාත්තට කෙල්ලගේ උතුම්ම දේ තමයි කෙල්ලගේ පවිත්‍ර බව, පිරිසිදුකම. ලොකුවට වෙඩින් අරන් කසාද බැඳලා දුන්නත් අම්මගේ හිත ඇතුළට ඇතුලෙන් ගින්නක් එනවා. මම මෙච්චර කාලයක් රැකගත්ත කෙල්ල මට අද දෙන්න වෙනවා. ඒක දරා ගන්න බෑ. ප්‍රතිඥා දැම්මත් මියුසිකල් ෂෝ කළත් පෙරහැරවල් කළත් කෙල්ල ගෙදරින් යනකොට පපෝ උණු වෙනවා අම්මගේ. ඇත්තටම කෙල්ලගේ පවිත්‍රතාවය කියන එක එච්චරම උතුම් දෙයක්. එතකොට එච්චර උතුම්ම අම්මලා තාත්තලා ඇයි ටියුෂන් යනකොට පිටිපස්සෙන් ඉන්නේ? අම්මලා විභාගෙ ලියන කල් එළියට වෙලා ඉන්නේ, යන්නේන තැන හොයන්නේ, ගේ ගෙදරින් යනකොට නිතර කෙල්ල ගැන හිතන්නේ, කෙල්ලගේ පිරිසිදුකම රැකගන්න එච්චර. අම්මලා දරුවෙක් හදනවට වඩා අම්මලා රකින්නවා දරුවෝ, කෙල්ලෙක් විශේෂයෙන්. ආදරේ කියලා කවුරු හරි කොල්ලෙක් කොයි කෙල්ල විනාශ කළොත් එහෙම දෙමව්පියන්ට කරපු වංචාව, දෙමව්පියන්ගේ මූණේ දැලි ගාපු පාපෙට ඕකි නිරේ යනවා. එතකොට තමන් යාළු වෙච්ච කෙල්ල නිරේ යවපු යවණේක පිරිසුදු ආදරයක්ද? පිරිසුදු කෙල්ලෙක් විනාශ කිරීමේ පාපේ කොල්ලට රැස් වෙනවා. ඒකත් අපාය යනවා. එතන මේකද ආදරේ? ආදරේ කියන්නේ අපායට පාරවල් හොයාගන්න එකද? ලේසියෙන් හොයාගන්න බෑ. හොඳ කෙල්ලෙක් ලේසියෙන් හොයාගන්න බෑ. තමන් හොඳ කෙල්ලෙක් නම් ඔයාලට ඔයාලගේ ජීවිතේට පහනක් තියන්න ඕනේ නැහැ, පඳුරක් තියන්න ඕනේ නැහැ. උඹලා ගැන දෙවියෝ බලනවාමයි.
වල්මත්තුන ලෝකේ චරිතය රැකගෙන ඉන්න කෙල්ලෝ බොරළු ගොඩේ මැණික් වගේ දෙවිවරුන් ඩ පේනවා. උන්ට දෙවියෝ පිහිට වෙනවා. උන්ට තුනුරුවන්ගේ ආශිර්වාද එනවා. ගුරුවරු කෝටියක් ප්‍රශ්න තියාගෙන මෙතෙන්ට ඇවිල්ලා හිත හදාගෙන ගුරු කැඩිනකල් කෑක ගහ උගන්වනකොට පිටිපස්සේ ඉඳලා සමයන් නටනේ උන් නිරේ උපදින්නේ ගුරුවරුන්ට කරන වංචාව. පිටිපස්සෙන් පොත තියලා පනිනවා. කාටද වංචා කරන්නේ? කාටද විපාක එන්නේ? තමාටමයි. තමාටමයි. ඒ විපාකේ විඳවන්න එනවා කෙලවරක් නැතුව. කෙලවරක් නැතුව විඳවන්න එනවා. සාප වදිනවා. මොකද වදින සාප? මම අර කලින් දවසක් කිව්වේ අම්මලා තමයි ඉස්සලාම කිරි ටික පොවන්නේ. මේ උගුර තෙත් කරනවා කිරි වලින්. කටට පණ ගන්නවා. මෙහෙම ගුලි කර කර කටට කවපු බත් ගුලි ගාන ගණන් කරන්න බෑ. උඹලා කොච්චර ගණන් ඉගෙන ගත්තත් අම්මල කවපු බස් කටවල් ගණන් කරන්න බෑ. දැන් බලාපල්ලා දරුවනේ, උඹලාගේ අතින් අම්මට බත් කටවල් කීයක් කවලා තියෙනවද කියලා. දුවෙක් හෝ පුතෙක්. ඒත් කොහේ හරි යන කෙල්ලෙකුට බත් කවලා ඇති. කොහේ හරි යන කොල්ලෙකුට බත් කවලා ඇති. ඕව තමයි ණය කියන්නේ. ඕව තමයි සාප කියන්නේ. පැන්සලින් වැඩ දාලා වැඩන්නේ නැහැ. පෑනින් වැඩ දාලා වැඩන්නේ නැහැ. රිසල්ට් වලින් වැඩ දාලා වැඩක් නැහැ. ඇතුළ කුණු වෙලා නම් ඒ නිසා දැන් තනි තනියෙන් බලන්න. සුපිරි චරිත කියලා හිතාගෙන ඉන්නේ ළමයි. සුපිරි චරිත. ෆෝන් එක අතට අරගෙන කොල්ලෝ සෙට් එකක් එකතු වුණොත් ලෝකයක් නැහැ. මේ කරගන්න කර්ම කරගහන්නේ කවුද? මේ වගේ විපාක විඳින්නේ කවුද? පින්වත් දරුවනි, දැන් මැරුණාද දැන් විපාක විඳිනවා? මේ කෙල්ලන් කෙල්ලෝ පිස්සු වගේ ඉන්නේ සමහර කෙල්ලෝ. මේක ස්කෝල් එක කෙල්ලෙක් ඇඳුම් ගලවලා ෆොටෝ සෙල්ෆි ගහ ගන්නවා නිකන් මේ ස්කෝලේ ඕෆ් පීරියඩ් එක. පිස්සු. කාම උම්මාදය. දැන් මේ ඊයේ පෙරේදා මේ චූටි කෙල්ලෙක් අනේ 6 වසරේ විතර ඇති. නමුත් ඉන්නේ 11 එළු. ඉන්නේ 11 එළු 6 වසරේ කෙල්ලෙක් වගේ පෙනුම චූටි. මේක දැන් මැරෙන්න හදනවා. මොකද මැරෙන්න හදන හේතුව? දැන් යාළුවේ තමයි මේ ගෙන්නගෙන ආවේ. මේක කොල්ලෙක් එක්ක යාළු වෙලා ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන මේ ස්මාර්ට් ෆෝන් එකෙන් මේක තමන්ගේ ඇඟ ෆොටෝ එකක කොල්ලට යවලා. ඇත්තටම මේ කෙල්ලන්ට මොකද්ද උනේ මේ? කෙල්ලන්ගේ තියෙන සුන්දරම දේ තමයි ලැජ්ජ බය. ලැජ්ජ බයට ඉන්න කෙල්ලෙක් තරම් ලස්සන කෙල්ලෙක් ලෝකේ නෑ අප්පා. කොච්චර ලස්සන කෙල්ලෙක් වුණත් ලැජ්ජ බය නැත්තම් කට හැකරන තරහ යනවනම් හිතරි දෙන වචන කියනවනම් ඒකී තරම් මෝසලෙකෙක් නෑ. කොච්චර රූපේ කළු වුණත් කොණ්ඩෙ දිගට නැති වුණත් දුප්පත් කෙල්ලෙක් වුණත් ලැජ්ජයි බයයි තියෙනවනම් ඒ කෙල්ල තරම් ලස්සන කෙල්ලෙක් නෑ. අපේ යසෝදරා උත්තමාවී තමයි ලෝකේ ලස්සනම රූපේ තිබ්බ උත්තමාවී. අවුරුදු 12ක් එකට ගෙදර ඉඳලා සිදුහක් කුමාරයාගේ මූණ බල්ලා නෑ යසෝදරා. ඇයි යසෝදරා? ඇයි යසෝදරා? ඒ නිසා මේ තම තමන්ගේ ජීවිත දෙස බලන්න.
පුංචි කාලයක් ඊට පස්සේ අර දැන් කෙල්ල ඊට දැන් මැරෙන්න හදනේ අර කොල්ලා ඊට පස්සේ මොකද කරලා තින්නේ කොල්ලා කියලා දැන් මං ගාව ෆොටෝ ටික තියෙනවා තෝ දැන් මං ළඟට වරේ නැත්තම් මම මේ ටික ෆේමස් කරනවා මේ 6 වසර කෙල්ලෙක් වගේ රූපේ ඊට පස්සේ කිව්වා දැන් මේ කෙල්ලගේ ජීවිතේ බේරන්න නම් හොඳම දේ තමයි ගෙදරයි දැනුවක් කරනවා දැන් ගෙදරයිට කිව්වොත් මැරෙනවා ලැජ්ජයිලු දැන් ලැජ්ජයිලු අර කොහේ යන පඩත්තල කොල්ලෙකුට ෆොටෝ ගහලා යවන්න ලැජ්ජ නැහැ ලැජ්ජාව ඕන තැනට යෙදෙන්නේ නැහැ කෙල්ලෝ ආදරය නිසා මෙහෙමයි ගොඩාක් ගොඩාක් කොල්ලෝ ඉන්නවා අවස්ථාවාදී අවස්ථාවාදී තමන්ගේ අවශ්‍යතා ඉටු වෙන තා නොයෙකු වචන දැන් බලන්න පැටියෝ බබා රත්තරන් පන ඔන්න ඔය වචන ටික සිංහල භාෂාවෙන් අයින් කළොත් ආදරේ නෑ හඬන කඳුල නවත්තන පිවිතුරු බව රකින සොඳුරු බව රකින ඉතාමත් උත්තරීතර දෙයක් තමයි ආදරය කියන්නේ. ඒ ආදරේ ගොඩාක් තියෙන්නේ හංගගෙන. ආදරේ වැඩිපුර දෙනව නේද? සැක කළ යුතුමයි. ආදරේ ස්වභාවයක් තමයි සංගවා ගන්නවා ආදරේ. අම්මලා තාත්තලාගෙන් අපිට වැඩිපුරම තියෙන්නේ බැනුන්නේ. ගුරුවරුන්ගෙන් පුළුවන් තරම් බයින එකනේ කරන්නේ. නමුත් එයාලානේ වැඩිපුරම අපිට ආදරේ. දැන් ඔයාලට සොය ආදරේ නැත්තම් මේ වාගේ වැඩසටහනක් කොහොම හරි කරමු කියලා මේ ළමයි එකෙක් හරි බේරෙයි කියලා ළමයිට දහං අවවාදයක් දෙන්නේ නැහැ නේ. ගෙදරකින්වත් කරන්නේ නැති දෙයක් නෙමෙයි. මතක තියාගන්න ඇත්තටම ආදරේ කරන කෙනා ගේ වචන අඩුයි. වැඩිපුර ආදරේ පෙන්වනවා නේද? අනිවාර්යයෙන්ම විනාශයක් නම් තියෙනවා. වැඩිපුර ආදරේ දීලා 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 කියලා වචනයෙන් හැඟීම් වලින් දීලා අර කෙනා මෝහණය කරනවා මෝහණය කළා තමාගේ වසඟයට ගන්නවා යම්කිසි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කසාද බඳින තාක්කල් තමන්ගේ පිරිසිදුකම රැකගෙන හිටියොත් ඒ අය මේ බුද්ධ ශාසනයේ පිහිටක් ගන්න කෙනෙක් බවට පත් වෙනවාමයි එවුන්ට පිටක් තියෙනවා. ඉතින් ওই විදිහට කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. ওই කතා අහනකොට දැන් මුන් ඇවිල්ලා හාමුදුරුවන්ට කියන්නේ. ඒ කියන්නේ කියන්න කෙනෙකුත් නැහැ. අපි දුව අහලවත් නැහැ. අපිත් ඉස්කෝලේ යන කාලේ අපිත් මහන උනේ. අපිත් අහලවත් නැහැ. ඔළුව මොකද්ද වෙලා යනවා කියන කතාවලට ඉතින් අපි ඉතින් රුවන්වැලි මහසෑය වඳින්න කියලා තිසරණේ පිටල යවනවා එතකොට නමුත් හොඳට පේන්නේ තමයි කලාතුරකින් තමයි හොඳට හැදිච්ච ළමයි ඉන්නේ හැබැයි හැදිච්ච කොල්ලෙකුට හැදිච්ච එකෙක් හම්බ වෙනවා දැන් මෙහෙමයි ධාතු ධාතු එකතු වෙනවා කියන්නේ ඔන්න කොහේ හරි නන්නත්තර වෙලා කෙල්ලෙක් මේක කල්පනා කරනවා මේක හරියන්නේ හොඳ කොල්ලෙක් හොයා ගන්න ඕන අසපුට යන්න ඕන අසපුට ගියාන හොඳ කොල්ලෙක් හොයාගත්ත හැකි කියලා මෙයා දැන් බනහන්න කියලා ඉන්නවා නන්නතරෙච්ච කොල්ලෙකුත් කල්පනා කරනවා කොහේ හරි ඉඳලා මේ කෙල්ලෝ නන්නේ අදා කාලේ හරියන්නේ හොඳ කෙල්ලෙක් හොයා ගන්න ඕන අසපුවේ කියලා එයාත් බනහන්න යනවා එතකොට ඔන්න බලමු අසපුවේ බන කියන්නේ මම කියලා ඔන්න මම බන කියනකොට අනේ සියලු දෙනා කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. ඒ අතරේ අර කෙල්ල බලනවා. අර මං හොයන කොල්ල කොහෙද දන්නේ ඉන්නේ කියලා මෙහෙම බලනවා. දැන් අනිත් ඔක්කොම බන අහනවා. ඒ අතරේ අර අනිත් කොල්ලක් කල්පනා කරනවා මං හොයන කෙල්ල කොහෙද දන්නේ ඉන්නේ කියලා. අර ඇහැට අර ඇහැ මුණ ගැහෙනවා. හැබැයි අසපුවට ආවට තකට තකේ තමයි මුණ ගැහුනේ. ඒ වගේ ධාතු ධාතු එකතු වෙනවා තමන්ගේ අනාගතේ හොඳ කෙනෙක් ඕනේ නම්
ගුණවත් කෙනෙක් ඕනනම් ඒකට කළ යුතු හොඳම දේ තමයි තමන්ගේ චරිතය පිරිසුදු තියන තමන් හොඳ කෙනෙක් වීම හොඳ කෙනාට හොඳ මිනිහෙක් හම්බ වෙනවා කියන එක ධර්මයක් ධර්මයක් මම දැක්කා ළඟදී සූත්‍රයක තියෙනවා සමාන බිරිඳක් නොවීම පිණිස කළ යුත්තේ කුමක්ද සමාන බිරිඳක් කියලා කියන්නේ ඒ කාලේ බිරිඳවරු ගොඩක් ඉන්නවනේ ඒතට ආදරය බෙදෙනවා සමාන බිරිඳක් නොවෙනවා කියන්නේ ස්වාමියාගේ සම්පූර්ණ ආදරය ලබන්න මොකද්ද කරන්න ඕන කියලා තියෙනවා මේ සූත්‍රය බුද්ධ වචනේ කළ යුත්තේ පිනමයි කියලා තියෙනවා පිම්බලෙන් තමයි ආදරය ලැබෙන්නේ මොකද්ද පින් ආදරේ මේ පින් බලවත් වෙන පින් කෝටියක් කාමෙන් වෙච්ච පව් යට යවනවා බ්‍රහ්මචාරි භවෙන් බඹසර කියන්නේ කෝටියක් කාමේ පව් යට යවනවා අප්‍රමාණ පින් උපද්දවනවා කොමක්ද බඹසර තමන් තනියෙන්වත් බාහිර කෙනෙක් සමගවත් කාම සේවනයේ යෙදෙන්නේ එදිරි ප්‍රශ්නයක් එනවනේ මේ ෆෝන් වලින් වීඩියෝ බලන එක කොහොමද කියලා බඹසරත් එක්ක ෆෝන් වලින් වීඩියෝ බැලීමේ අවසාන ප්‍රතිඵලය බඹසර කැඩෙන එක කාමී කියන්නේ පින්වත් දරුවනේ ඕගයක් ඕගයක් කියන්නේ සැඩබාර ගහගෙන යනවා සීලී සුන්නත් දූලි වෙනවා එදිරි මේ ඉන්ද්‍රිය අසංවරයේ නිසා තමයි බඹසර රකින්න බැරි බඹසර රකින්න කෙනා උත්සාහ කළ යුත්තේ බඹසර සීලෙට නෙවෙයි ඉන්ද්‍රිය සංවරයට. ඇහෙන් යමක් බලාගෙන යන රාගය ඇවිස්සලා පිස්සු වැටෙනවා නම් ඒක බලන්න නැතුව ඉන්නවා. කනින් යමක් අහනකොට ඒකෙන් පිස්සු වැදීගෙන වගේ යනවා නම් ඒක අහන්න නැතුව ඉන්නවා. කෙනෙක් ඇසුරු කරන රාගය ඉපැද්දෙනවා නම් එයා ඇසුරු නොකර ඉන්නවා. යමක් බලද්දී රාගය ඇවිස්සෙනවා නම් ඒ දේ නොබලා ඉන්නවා. පොතම් පතම් පත්තරයක් කියවද්දී ආසන බඹසරට හානි වෙන දේවල් පේන දෙයක් තියෙනවනම් ඒක අයින් කරන්න ඕන. අද කාලේ ඇත්තටම චූටි ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන එකත් විශේෂ හැකියාවක්. ස්මාර්ට් ෆෝන් පාවිච්චි නොකර චූටි ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන එක විශේෂ හැකියාවක්. තව කාරණාවක් මම කියන්නම්. මේ කියන්න තියෙන දේවල් ගොඩායි මතක් වෙන විදිහට එකක් දෙකක් කියන්නම්. ඒ තමයි දරුවනේ ඉස්සර අපි ටීචර්ලාට බයයි ගොඩාක් බයයි ඊට පස්සේ දැන් ඔය ඔන කෙල්ලෝ ටික ඉගෙනගෙන යනවා ඉස්කෝලේ ටීචර්ලා කොල්ලොත් මේ කාණ්ඩ තියෙන දේවල් හැම දෙයක්ම කාලා මුමුත් නැඬ වෙලා නැඬ ශරීරය ඇතු ඉස්කෝලේ යනවා ලොකු කොල්ලෝ දැන් සමහර ඉස්කෝලවල ටීචර්ලට ලියුම් දෙනවා ළමයි මම දැක්කා සෙල්ෆි ගහලා ළමයි එක්ක සර්ගේ Facebook එකේ ෆ්‍රෙන්ඩ්ලා ළමයිගේ Facebook එකේ ෆ්‍රෙන්ඩ්ලා ගුරුවරු මේ නැස්පැත්තේ ඇයි කියලා කල්පනා කරනකොට මට ආව කල්පනාව ඒ කල්පනාව තමයි මේ වාගේ ඉගෙන ගන්න යන්නේ ගුරුවරු වෙන්නේ ආය මේ කාලේ නටන නාටකම් සහිත අය කැලේ මාරු නාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ එතෙන්ද ගුරුවරු කියලා ගියාට ළමයි කාලේ නාටකම් නටන අය යන්නේ දැන් හදන්නේ කොහොමද ළමෙක් හදන්න බැයි නම් ඒ ගුරුවරයා ගුරුවරයෙක් නෙවෙයි. වරදකට ඇඟිල්ල දික් කරන්න බැරි නම් ඒ ගුරුවරයා ගුරුවරයෙක් නෙවෙයි. වරදට ගරහන්න බැරි නම් ඒ ගුරුවරයා ගුරුවරයෙක් නෙවෙයි. ගුරු ධර්මේ නෑ.
ඔව්හු ගුරුවරු නොවිති. තමන් කලින්ම විනාශ වෙලා නම් කොහොමද ළමයිට උගන්වන්නේ? අවැරද්දක් කියන්නේ. දැන් ඉගෙන ගන්න ළමයින්ට සත්පුරුෂ ඇසුරක් ලැබුණොත් හොඳයි. ඔයාලා ටියුෂන් කීයකට යන්න මැතිද? හිත හැදෙන්න මිනිසෙක් හැදෙන්න වචනයක් කියන එක තැනයිනේ තියෙන්නේ. එක තැනයිනේ. එක තැනයි. අනිත් තැන් හැම තැනම කුණු හරප. කුණු හරප. කවුරු හරි කිව්වොත් එහෙම මම බඹසර රකින්නවා. මං කාම සේවනිකේ දෙන්නේ නැහැ. මම චරිත රැකිනේ. තුට පිස්සුද බෙහෙත් ගනියෙන් කියයි. උඹලා මේ ප්‍රැක්ටිස් වෙරියෙන්ලා කියයි. කසාද බැඳලා පස්සේ පවුල් කඩක පල් වෙයි කියයි. අසත්පුරුෂයෝ. උතුම් සීලයකට ප්‍රශංසා කරන්නේ. උතුම් සීලයකට ප්‍රශංසා කරන්නේ. අසත්පුරුෂයෝ. ඒ අනාගතී දරුවන්ට අවවාද කරන්න ගුරුවරු නැති වෙලා යනවා. එපමණක් නෙවෙයි දරුවනේ. උඹලා දැන් මේ ධර්මේවත් අහලා සංසිඳිලා ගුණධර්ම දිනු කරගෙන ඔයාලා තවම වෙනසිලා නැහැ. ඔයාලා වෙනසිලා නැහැ. ඔයාලට පිනක් තියෙනවා. පිනක් තියෙන නිසා මේ ඉඳගෙන ඉන්නේ. දරුවනේ ගොඩාක් අය තරුණ කාලේ විනාශ වෙලා උන් කසාද බැඳලා දරුවෝ ලැබෙන කාලේ ඇවිල්ලා. ඒ ඉපදෙන දරුවෝ නොමග යද්දී උන් ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන ගිහිල්ලා දොර වහ ගනිද්දී තමන් දන්නවනේ තමුණු තේව කරපු නිසා කට වහගෙන ඉන්න වෙනවා. පන්තියෙන් නැතුව කොයි හරි ගියා කියලා ආරංචි වෙනකොට, රූම් වලට ගියා කියලා ආරංචි වෙනකොට, කොල්ලොත් එක නාඩගම් නටනවා කියලා ආරංචි වෙනකොට, ෆෝන් එකේ අනේ බබෝ පනෝ කියලා තියෙනකොට අම්මලා දන්නවා සෙල්ලම කට වහගෙන ඉන්න වෙනවා. දරුවන්ගේ විනාශය ඉදිරියේ කට වහගෙන ඉන්න වෙනවා. ඔව්හු දෙමව්පියෝ නොවෙති. ඔයාලගේ හැදියාව තමයි අනාගතේ ඔයාලට ඉපදින දරුවෝ හදන එක. ළඟදී මට ඇවිල්ලා මහත්තයෙක් කිව්වා. මම කිව්වා අද කාලේ නම් ළමයි ටික හදාගන්න ඉතින් හරි මහන්සියක් ගන්න වෙනවා සර් කියලා මම කාට හරි මහත්තයෙකුට කිව්වා. කිව්වස මහණේ ස්වාමීනි දැන් ඒක නෙමෙයි කිව්වා ගොඩාක් බය. ගොඩාක් බය ළමයි හදාගන්න එක නෙමෙයි කිව්වා. එයාන්ටම කිහිප දිනක් කිව්වලු ළමයි අපි වගේ වෙයිද දන්නේ නැහැ කියලා බයයි කියලා. ඒ කියන්නේ එයාලගේ ජීවිතය අරබුද. ඒ නිසා අනාගතයට මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරන්න දෙයනේ මොලයක් කියලා එකක් ඕන. කන් හැන්දක් තරම්වත් මොලයක් ඕන. කෝටි ගාණක් මුදල් තිබ්බත් වැඩක් නැහැ දෙයනේ. සැනසෙල්ලක් නැත්තම් නිකං මේ කෙල්ලෝ මන්ත්‍රය වෙනද මේ කෙල්ලෝ සාමාන්‍ය සමස්තයක් ගත්තොත් දරුවනේ මේ කෙල්ලන්ට බයිනවා කියලා හිතන්න එපා. සාමාන්‍යයෙන් ස්ත්‍රී ජාතිය සාමාන්‍යයෙන් කපටේ. මේකේ කර්මානුරූප කොල්ලෝ ටික අහුවෙනවා. අහු වුණාට පස්සේ උන් තනි කර ජීවිතේ ඒකටම මුන් සමහරවිට මැසේජ් ටික ඔක්කොම සෙට් කරගෙන ඉඳලා පොත බලන ගමන් තමයි මොකක් හරි ආවොත් මේක යවන්නේ. මුන් මේකේ ඉන්නේ නැහැ. කොල්ලෝ අරකේම ඉන්නවා. ඊට පස්සේ ඔන්න කොල්ලෝගේ රිසල්ට් අඩුයි. කෙල්ලන්ගේ රිසල්ට් වැඩි. ඇත්තටම වැඩිපුරම රිසල්ට් වැඩි කෙල්ලන්ගේ. ඒකට වෙන දේ මම කියන්නම් ඊළඟට. කෙල්ලන්ගේ රස්සාවල වැටුප් වැඩි වෙනවා. කොල්ලන්ගේ රස්සාවල වැටුප් අඩු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අය දරුමල්ලු හදනවා. ලොකු ලොකු ඉස්කෝල වලට දානවා. ඒ රස්සා කරන අයනේ. විශාල වියදමක් යනවා. එතකොට මේ වියදමින් හතරෙන් තුන් පංගුවක්ම කවර වෙන්නේ බිරිඳගේ වැටුපේ. බිරිඳ අනාචාරයේ ගියත් වල්කමක් කළත් මිනිහට කතා කරන්න බෑ. මොකද කෙල්ල ගෙදරින් ගියොත් එහෙම පවුල නඩත්තු කරගන්න බෑ. මේ බණ ගොඩක් අය අහන නිසා මම ගොඩක් කරුණු හංගලා කිව්වේ ඔය. ගොඩාක් පිරිමි මිනිස්සු ගෑනුන්ගේ වැරදි දැන දැන කටවහගෙන ඉන්නවා ගෑනුන්ගේ පඩිය ඉදිරියේ. සල්ලි වලට ගෑනුන්ගේ වැරදි හංගගෙන
ගෑනුන්ට යටත් වෙලා ඉන්නවා නම් පිරිමි ඔව්හු පිරිමි නොවිතේ පව් කොල්ලු ටික ඒ නිසා කවදාවත් ගෑනියෙකුට යටත් වෙන හිතක් නම් ඇති කරගන්න එපා ඉවරයි යම් ගෙදරක පිරිමියාගේ වචනෙට ගෙදරම යටත් නම් ඒ ගෙදරට දෙවියොත් කැමති දෙවියොත් කැමති එහෙනම් සාපේන්වත් දරුවනේ දැන් ඔන්න ඔය ඔක්කොම අනතුරුනේ කියන්න ගියොත් කෙලවරක් නැහැ මේ අනතුරු වල ඉදිරි බේරෙන්න පොටක් මොකද්ද බේරෙන පොට තමයි දරුවනේ ඕනම ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ බේර ගන්න ක්‍රමය තමයි තිසරණේනුයි සීලෙනුයි හොඳට තිසරණේ ඇති කරගෙන බුදුරජාණන් වහන්සේට දිවි පුදන්න ඕන දැන් ඔය අමනුෂ්‍ය ප්‍රශ්න වලිනුත් ගැලවෙන්න බැරි ඒවට කාමයේ සම්බන්ධයෙන් හෝ වේවා එහෙම නැත්නම් වෙනත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හදිහුනියම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒකදී මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ ගියොත් ධර්මයේ සරණ ගියොත් සංඝයා සරණ ගියොත් එහෙම දේවාල ගානේ රින් ගන්න නැතුව තුනුරුවම්ම සරණ ගිහිල්ලා පිරිතක් සජ්ජායනා කරගෙන තුනුරුවම්ම සීකර කර හිටියොත් එහෙම එයාට පුදුම ශක්තියක් එනවා ඒ තිසරණේ ඊළඟට තමයි සීලය සීලී කියන්නේ පංසිල් පද පහ. පංසිල් පද පහන් කොල්ලෙක් කෙල්ලෙක් කඩන්නේ නැහැ කියන්නේ මහාන වෙලා වගේ. එච්චර උතුම් ඒ ජීවිතේ සිල් පද පහ කඩන්නේ නැත්තම්. සත්තු මරන්නේ නැත්තම්, හොරකම් කරන්නේ නැත්තම් වැරදි කාම සෙවිනි දෙන්නේ. ආ තව කාරණාවක් කියන්න. මා ළඟට අපිට ඇවිල්ලා කතා කරන ප්‍රශ්න නිසා මම මේ කියන්නේ. ඔන්න ඔයාලා හිතන්නකෝ ඔයාලා නීතිය ගැන යම් විදිහට දන්නවා කියලා හිතන්නකෝ. ඔන්න හෙට විවාහ වෙන්න ඉන්න දුවෙක් හරි දුවෙක් පුතෙක් ඉන්නවා. ගෙවල් වලිනුත් දන්නවා වෙඩින් එකයි ඔක්කොම හරි ගස්සලා දැන් තියෙන්නේ. හෙට විවාහ වෙන්නේ. අද ඔය කොල්ලයි කෙල්ලයි කොයි හරි කාමරයක ඉඳලා පොලිසියට අහු වුණොත් එහෙම හරියට නීතිය ක්‍රියාත්මක කරනවා නම් මේ දෙන්නා වැරදි කරවෝද නිවැරදි කරවෝද? හයියෙන් කියන්න. හෙට විවාහ වෙන්න ඉන්න දෙන්නා හෙට මඟුල අරන් ඥාදයන්ට දැනුවත් කළා ඔක්කොම කරලා තියෙද්දී අද කාමරේ හිටියොත් ඒ දෙන්න වැරදි කරවෝ සාමාන්‍ය නීතියෙන් පවා ඒ නිසා විවාහ වෙනවා කියලා අනිවාර්යෙන් දන්නවා නමුත් ගෙවල් වලින් දන්නවා නමුත් ඒ දෙන්නාම විවාහ වෙනවා නමුත් විවාහ වෙන්න කලින් එකට හිටියොත් වැරදි කාමසේ වෙන විපාක එනවා මේ පිරිසිදුකම රකින්නවා කියන එක පුදුම එකක් ඔය ඇවිලි දෙවිලිත් එක තමයි මේ ළමයිට ඉගෙන ගන්න බැරි. කෙලස් 1000 මිනිසුන්ගෙන් අහන ඒවා උපකාරයක් නැති බව. ඇයි කලාතුරකින් මේ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කියත් ගුරුවරයෙක් නමුත් කලාතුරකින් හොඳ ගුරුවරු හම්බ වෙන්නේ. ඒ අස්සෙත් සත්පුරුෂය අඳුර ගන්න බැරි වුණොත් එහෙත් හොඳයි මෙහෙත් හොඳයි කියලා සත්පුරුෂ අසත්පුරුෂ දෙකම ඇසුරු කරන්න ගියාම පින්වත්නි මේ ලෝකේ අසත්පුරුෂයාගේ බලේ වැඩි. ඔක්ක ගහලා ගන්නවා කොච්චර බන දහන් ඉගෙන ගත්ත කෙනෙක් වුණත් අසත්පුරුෂයෙක් ආශ්‍රය කරනවා නම් කොක්ක ගහලා ගන්නවා ඇයි දෙයියනේ අපේ හිත අකුසල් වලට නැඹුරුනේ අපේ හිත පව් කරන්න කැමතිනේ මේ අම්මා තාත්තා ලැජ්ජ බය පින් පව් කුසල් අකුසල් ආගම ඔව තියෙන නිසානේ දෙයියනේ අපේ හිතට එන ගොඩාක් දේවල් අපි නොකර ඉන්නේ ඔය බන්ධන ටික නැත්තම් අපේ හිතවලට කරන්න හිතෙන දේවල් කළා නම් අපි පිස්සෝ. එතකොට කවුරු හරි හිත පිස්සුවට වැටිච්ච කෙනෙක් උගන්වන ගම මොනවා හරි දෙයක් ඔය කියාගෙන ගියාම අර කෙලෙස් වලට පෑහෙන දේවල් උණු කියා ගියාම අර සරුත්තර කියන්නේ ගැටලුවක් නෑ. කියලා ළමයි කියන්නේ අහන දේෙන් ඉගෙන ගන්න අය. ඒ නිසා පින්වත්නි සත්පුරුෂ ඇසුර තිබුණත් අසත්පුරුෂ ඇසුර දුරු කළා නැත්නම් ඒ කෙනාට ගොඩ යන්න අමාරුයි. සියල්ල දන්න සියල්ල දක්න බුදුරජාණන් වහන්සේ මිනිසෙකුට ගැලවෙන්න ක්‍රමයේ දේශනා කරනකොට පළවෙනියෙන්ම දේශනා කළේ අසේවනාච බාලානං බාලයෝ ඇසුරු කරන්න එපා. දෙවෙනි කාරණාව තමයි පණ්ඩිතානංච සේවනං. සත්පුරුෂ ඇසුර දෙකට දාලා පළවෙනි තැනට දැම්මා අසත්පුරුෂ ඇසුර එපා. අසත්පුරුෂයා හොයාගන්නේ සත්පුරුෂයා ඇසුරු කරනවට කැමති නැහැ. පින් කරනවට කැමති නැහැ. කුසල් කරනවට කැමති නැහැ.
යහපත් දේවල් ඉගෙන ගන්නවට කැමති නැහැ. මේ උඹලා ඉගෙන ගන්න වෙලාවේ මොනවද මේ බන? බනද ලියන්න එන්නේ පේපරෙදි කියලා හයි. නමුත් හොඳට මතක තියාගන්න ධර්මයේ කෙනෙක් හැසිරෙනවා නම් එයාගේ තමයි රිසල්ට් වැඩි. උදාහරණයක් මම මගේ ජීවිතේ අවුරුදු 19ම අවුරුදු 19ම මගේ ජීවිතේ එකම එක දවසයි උදේ නැගිටි පාඩම් කරන්න කියලා. ඒ නැගිටියේ ඔක්කොම කියන උදේට නැගිටලා පාඩම් කරන්න ඕන බං කියනවා. මමත් කල්පනා කරා පාන්දර දෙකට නැගිට්ටා. නැගිටලා පොත ගත්ත විතරයි මතක මේ අම්මා තට්ටු කළකව ඉස්කෝලේ පලයන් දැන් කියනවා. එදා ඉඳලා ආයේ නැගිටින්නේ නැහැ. එදා ඉඳලා නැගිටින්නේ නැහැ. එකම එක දවසයි. ඊට නමුත් කවදාවත් මට අයහපතක් වුණේ නැහැ. මගේ සාමාන්‍ය පෙළ පෙළත් උසස් පෙළත් ඉහළම ප්‍රතිඵල අපිට තිබ්බේ. ඊළඟට ඉහළම ප්‍රතිඵල ගත්ත ළමයි අපි ඔක්කොම අසපුවට සම්බන්ධ ළමයි. අසපුවට යන ටීචර්ලා සෑලා ඇවිල්ලා මට පුදුම හිතෙනවා අවසාන දවසේ කඳුළු සල්ලා කිව්වා. උඹලා පාස් වුණාට වැඩිය සතුටුයි කිව්වා බුද්ධ ශාසනයේ ගෞරවයේ බේරූපයකට. මං ඇහුවා ඇයි ටීචර් එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ කෝ උඹලා ෆේල් වුණා නම් මිනිස්සු බයින්නේ බුද්ධ ශාසනයෙන් කිව්වා. මොකද උඹලා නිතර බණ ඇහුවා හොඳට හිටියා වැරදි වැඩවලට ගියේ නැහැ. එතකොට ෆේල් වුණා නම් කියන්නේ ආගමට නැඹුරු නිසා උඹලට ඔක්ක වෙනවා කියලා. ඒකාන්තයෙන් පින්වත්නි පින්වත් දරුවනි දහමට නැඹුරු නම් සත්‍යයක් හිතේ තියෙනවා නම් ගුණයක් හිතේ තියෙනවා නම් එයාට වරදින්නේ නැහැ. හිතේ සැනසille ජීවත් වෙන්න. කොච්චර කෝටිපති වුණත් යාන වාහන තිබ්බත් මිනිහා අයාලේ යනවා නම් වැඩක් නැහැ. කාන්තාව අයාලේ යනවා නම් වැඩක් නැහැ. රණ්ඩු සරුවල් නම් වැඩක් නැහැ. දොස්තර වුණත් වැඩක් නැහැ. ඉංජිනේරුව වුණත් වැඩක් නැහැ. කාටවත් වැඩක් නැහැ. සල්ලි කියන්නේ සතුට නෙවෙයි. හිතේ සැනසille ජීවත් වෙන්න නම් ගුණයක් තියෙන්න ඕන. එතකොට මේකට පළවෙනි පියවර තමයි තිසරණේ. ඊළඟට සීලය. පංසිල් පද පහ රකින්න එක. බොරුවක් කියන්නේ නැති එක කොච්චර වටිනවද? අම්මේ කොහොමද හොයන්නේ? පින්වත් දරුවනේ බොරුවේ විපාක තමයි ඔයාලා අහලා ඇති. එක බොරුවක් කිව්වොත් ඒ බොරුවක පාපේ රැස් වෙනවා. දෙවිවරුන්ට අමනාප වෙන එකක්. ඒ දෙවිවරු මනාප නැයි කිරණයට කැමති නැහැ. ඊළඟට බොරුවේ විපාකයක් තමයි කට ගන්ධස්සාරයි. ජීවිත 5000ක්වත් කට ගන්ධස්සාර ගන්න බොරුවක් කිව්වම. ඊළඟට බොරුවේ විපාක තමයි දරුව උපදින්නේ වඳයි. එතකොට දැන් අපි කියමුකෝ මොන හරි කෑමකට හරි වඳක් වඳ බෙහෙතක් අහුවෙලා කෑමක් කනකොට අහුවෙලා ඔන්න දැන් කෑම කනවා රසායනිකව වඳ වෙන්න ඇතුලේ ක්‍රියාත්මක වෙද්දී බොරුවක් කියපු එකේ කර්මයක් ඉදිරිපත් වුණොත් විතරයි ඒ වඳ බෙහෙත ශරීරයට බලපාන්නේ. ඔයාලා කලින් සංසාරේ බොරුවක් කියලා තියෙනවා නම් මේ ජීවිතේ බොරුවක් කියලා තියෙනවා නම් ඔයාලට වඳ බෙහෙතක් අහුනොත් ඒක වැඩ කරනවා. වඳ වෙනවා කියනවා. ගොඩාක් අයට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. ගොඩාක් අයට. ඒ ඔක්කොම පච හැලීමේ විපාක සංසාරේ. ඊළඟට කියනවා උපතින්. ඒ කියන්නේ වෙන පිනකින් දරුවෝ උපදිනවා. ඉපදින්නේ කෙල්ලෝ. සාමාන්‍යයෙන් කෙල්ලෙක්. සාමාන්‍යයෙන් කෙල්ලෙක් උපදින්නේ සංසාරේ අම්මයි තාත්තයි බොරුවක් කියපු කර්මයක විපාකයක් විදියට. කොල්ලෝ උපදින්නේ සත්‍ය වචනේ විපාකයක් විදියට. ඊට පස්සේ සමහර වෙලාවට අපි කියමු දරුවොත් උපදිනවා. ඊළඟ බොරු විපාක තමයි දරුවෝ තමන් අතෑරලා යනවා. අම්මලා කියන දුව එංගලන්තේ, පුතා කැනඩාවේ, අනිත් එකේ ඇමරිකාවේ, චූටි දුව ඉතියෝපියාවේ කියලා විස්තර ගොඩාක් කියගෙන යනවා. එතකොට එහෙම කිව්වට එයා එහෙ වුණාට අම්මා මෙහෙනේ. අම්මා තනි වෙලා. එතකොට දරු අම්මා තනි වෙලා ඉන්නේ දරුවන්ගේ ඇසුරෙන් තොරව බුරු කීමේ විපාකයක් කියනවා. එතකොට ওই වගේ තව ගොඩාක් විස්තර තියෙනවා. එයාගේ වචනේ වචන නැති වෙලා යනවා. ඊළඟට දිවක් නැතුව උපදිනවා. මාළුව වගේ. ඊළඟට දිව දෙකක් වෙලා උපදිනවා. එතකොට එක බොරුවක් කිව්වොත් ඒකෙන් ඒ කර්ම ටික සකස් වෙනවා. අදාළ කාලෙදී විපාක දෙනවා. හොයන්න බෑ. දෙයියනේ මේ බලන්න මේ පුංචි දරුවෝ ටික
මේ කොල්ලෝ කෙල්ල ටික දැන් ওই hina වෙලා මේ ඉන්නවනේ දැන් කැම්පස් එකට ගියාට පස්සේ කසාද බැන්දට පස්සේ තමයි කැම්පස් එකට ගියාට පස්සේ එතන කර්ම ටික විපාක දෙනවා කසාද බැන්දට පස්සේ මිනිහා නිසා විඳින්න තියෙන විඳවිලි කාන්තාව නිසා විඳින්න තියෙන විඳවිලි දරුවෝ නිසා විඳින්න තියෙන විඳවිලි ඔක්කොම විඳවන්න වෙනවා දැන් ඉන්නකොට පේන්නේ උපමාවක් ගත්තොත් අවාරේ අඹ ගහක් දිහා බලනකොට අඹ ගහ තියෙනවා ගෙඩි නැහැ නමුත් කාලේ එනකොට ලස්සනට මල් පිපිලා ගෙඩි ටික හැදෙනවද නැද්ද ඔය ගෙඩි ඔය ගහේ තිබ්බ තැනක් හොයාගන්න තිබ්බද නැහැ කාලෙට හැදුනා ඒ වගේ මේ දරුවෝ ටික මෙතන ඉන්නකොට ඔක්කොම ටික එක වගේ ඉන්නවා මෙතන මැති ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව සිය දිවි හානි කර ගන්න හිතෙන අය මෙතන මැති දරුවෝ නැහැ කියලා දේවාලයක් දේවාලයක් ගන්න ඇවිදගෙන යන අය මෙතන මැති ජීවිතේ සල්ලාල කර ගන්න අය මෙතන මැති සල්ලාලකම් කරන කොල්ලෝ මෙතන මැති බීලා බේබද්දෝ විදිහට යන අය මෙතන මැති පාරේ හරි මැරෙන අය මෙතන මැති ඔහි අතුරුදහන් වෙන අය මෙතන මැති මහාන වෙන අය මෙතන මැති තමන්ගේ දරුවෝ මහාන වෙන අය නමුත් ඒ කිසිවක් දැන් සොයාගත නොහැක ඔක්කොම ඉන්නවා මෙහෙම කාලෙට විපාක එනවා අපි දන්නේ අපිට මොන මොන විපාක විඳින්න වෙයිද කියලා දැම්ම හදාගන්න තිසරණේ පිහිටලා සිල්පද පහ රැක ගන්න ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය හැමතැනම තියෙනවනේ ඒ වගේ නම් කියලාම වැඩක් නැහැ බීල බීල මහා පෞකාර ජීවිත අසත්පුරුෂයෝ නිසා මේක වෙන්නේ අසත්පුරුෂයෝ නිසා පෞකාර ජීවිත බීල වෙනස් කරගන්න දැන් ඊළඟට සමහර අය ඉන්නවා බීලා බීලා මත්පැන් මත්ද්‍රව්‍ය ඊළඟට සිගරට් බීලා නවත්තන ඕන ධර්මයක් අහලා හරි නවත්තනවා මම මේක කියන්නේ මේ ප්‍රායෝගික ආපු ප්‍රශ්නයක් ළමයෙක් ඇවිල්ලා කිව්වා යා දැන් මේක නවත්තලා නමුත් අනිත් ඔක්කොම උඹ බොනවා කියලා දැන් මේ කොල්ලට දොස් කියනවා මොකද මේ කොල්ලා සිගරට් බීලා බීලා තොල පිච්චිලා තියෙන්නේ දැන් නැවැත්තුවත් තොල පිච්චිච්ච එක පිච්චිලාමයි ඊට පස්සේ මම කොල්ලට කිව්වා දැන් උඹ උඹගේ අතින් විච්ච කර්මේ විඳින්න වෙනවා විච්ච කර්මේ විඳින්න වෙනවා දැන් එතකොට මොකද්ද විඳින්න වෙන්නේ දැන් උඹ කලින් මිනිස් උඹට බොනවා බොනවා කියලා බැන්නා ඇත්තට උඹ බොනවා උඹට ගැලවෙන්න පැත්තක් නැහැ උඹ ඇතලිනොත් විඳවනවා පිටිනොත් විඳවනවා දැන් උඹට මිනිස්සු බොනවා කියලා බයිනවා නමුත් උඹ බොන්නේ නැහැ උඹට ලෝකයා බැන්නට හෘද සාක්ෂිය තියෙනවා උඹට උඹ අභූත චෝදනා විඳගෙන හිටියොත් එහෙම උඹගේ හිත දෙවිවරු දකිනවා දෙවිවරු දැකලා උඹට පිහිට වෙනවාමයි උඹට ශාසනයේ පිහිට තියෙනවාමයි කියලා අපි දිරිමත් කළා සත්‍ය කාරණාව කියලා ඒ නිසා වරදින් අත් මිදුනට පස්සේ ඒකට අනිත් අයගෙන් ප්‍රශංසා හොයන්න එපා. මොකද සමහර වෙලාවට අපි වැරදි කර කර ඉඳින් ප්‍රශංසා ලැබුණා අපිට. මිනිසුන්ගෙන් ප්‍රශංසා ලැබුණාට අපි වැරදි වෙලා. වැඩක් නෑ අර ප්‍රශංසාව. ඒ වගේම තමයි අපි වැරදි මිදිලා නම් අපිට අනිත් අයගෙන් චෝදනාවා කියලා. ඒක වැඩක් නෑ. මේ විදිහට තිසරණේ පිහිටලා සිල්පද පහරි රැකගෙන හිටියොත් මේ මනුස්ස ජීවිතේ මාර්ගඵලයක් ලැබුවා වගේ. එච්චරම අද ලෝකේ බෑ. ඊතකට මේ ධර්මයේ කියලා හැදෙන්න දෙනකොට සමහර ළමයින්ට මොකක් හරි සංසාරේ කර්ම දෝෂත් එක්ක ඒ වගේම මේ තියෙන ලෝකෙත් එක්ක සමහර අයට වැරදෙනවා, වැරදිලා. ඒ අයට ජීවිතේ හදාගන්න යනකොට තමන්ගෙන් වෙච්ච වැරදි මතක් වෙනවා. ඊතකට බුදුරජාණන් වහන්සේ වැරදි මතක් වෙද්දී ඒ පව් ගෙවා ගන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒ තමයි සත්තු මරපු කෙනාට ඒ සත්තු මරපු කර්මයෙන් ගෙවෙන්න තියෙන්නේ, කර්මය ගෙවා ගන්න තියෙන්නේ, ගොඩ යන්න තියෙන්නේ සත්තු නොමරා ඉඳීමෙන්. බුද්ධ වචනේ. ෆෝන් වලින් විනාශ වෙච්ච කෙනාට ඒ පාපේ ගෙවා ගන්න තියෙන්නේ ෆෝන් එකෙන් නිදහස් වීමෙන්. තවත් කෙනෙක්ගෙන් තමන් නිසා රිදවිලා තියෙනවා නම් ඒ කර්මෙන් ගෙවෙන තියෙන්නේ තමන් ආය නොරිදවා ඉඳීමෙන් ඊළඟට තමන් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා නම් ඒ කර්මෙන් ගෙවෙන්න තියෙන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර ඉඳීමෙන් පවක් කළාට වැඩිය
පවෙන් නිදහස් වෙන පින ප්‍රබලයි වරදකින් අත්මිදීම නැමැති පිනින් කරපු වරද නැමැත්ත ගෙවලා 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 පිටිපස්සට දානවා දැන් ඔයාලට ජොබ් එකක් හම්බ වෙන්නේ දැන් තියෙන දැනුමටද අවසානයට එන ඔයාලගේ දැනුමටද ඒ වගේ පින්වත්නි ඔයාලගේ ඊළඟ උපත තීරණය වෙන්නේ ඔයාලා මරණ මොහොතත් එක්ක ගත කරන ජීවිතෙත් එක්ක හැබැයි මරණේ කියලා වයසටම ගිහිල්ලා නෙවෙයි තරුණ ජීවිතේ පවා මරණයෙන්ද පුළුවන් නිසා ඇයි දැන් උනත් එන්න බැරිද පාරේ යනකොට වාහනේ කැප්ප වුණොත් ලෙඩක් දුකක් හැදිලා නහරයක් පුපුලලා මැරුණොත් දැන් මැරුණොත් දැන් විපාක එනවනේ ඒ නිසා පින්වත් දරුවනි දැන් අලුත් ජීවිතේ තමයි වටින්නේ පරණ ඇඳුමක් ඇඳගෙන හිටපු කෙනෙකුට ගන්ධසාර ඇඳුමක් ඇඳගෙන හිටපු කෙනෙකුට අලුත් ඇඳුමක් දෙනවා එතකොට යා පරණ ඇඳුම ගලවලා අලුත් ඇඳුම ඇඳ ගන්නවා අනේ මට කලින් පරණ ඇඳුමක් තිබ්බා තිබ්බා කියලා දුක් වෙන එකද හොඳ අලුත් ඇඳුමක් ලැබුණා නේ කියලා සතුටු වෙන එකද හොඳ ආන් මේ වගේ දරුවනේ ඔයාලත් අම්මලාට සැර කළා ඇති තාත්තලාට සැර කළා ඇති මේ කාම ලෝකේ යද්දී ඔයාලගේ ඇති මුත්‍යන් යන් අඩුපාඩු වෙලා ඇති හැදෙන්න මං අද ඔයාලා බය කරන්නවත් ඔයාලව මුලා කරන්නවත් නෙවෙයි කිව්වේ ඇත්ත කතාවක් කිව්වේ එනිසා අද ඉඳලා ඔයාලා හැදුනා කියන්නේ යම් මාවතකට ආවා කියන්නේ අලුත් ඇඳුමක් ලැබිලා. ඒකට අලුත් ඇඳුමක් ලැබුණාට පස්සේ පරණ ඇඳුම ගැන හිතන්න එපා. අනේ ගැලවෙන්න ලැබුණා නේ කියලා හිතන්න. ඇයි තිසරණේ ගැන කිව්වේ නිතර බුදුරජාන් වහන්සේ ධර්මයේ සංගරත්නයේ ගැන සිහි කර කර මේ වගේ ගරු කර කර ඉන්නකොට මේ තුනරුවන්ට ගරු කරනවා මේ. සත්කාර කරනවා. ඔයාලා දන්නේ නැහැ පින්වත් දරුවනේ මේ මේ ලංකාවෙම ඕන තරම් ළමයි ඉන්නවා බුදු කෙනෙකුට මලක් කඩලා නැහැ. ඊට පස්සේ ඉතින් මේ විදිහට ගරු කරනකොට ඒ තුනුරුවන් සරණ කියන්නේ නැවක් වගේ. කරපු පව් දෙනවා නම් ඒ පව් ගලක් වගේ චූටි ගල හෝ වේවා පොඩි ගල හෝ වේවා වතුරට දැම්මොත් ගිලෙනවා. එනිසා පුංචි පව් හෝ වේවා ලොකු පව් හෝ වේවා ඒ පාපෙන් කරන්නේ නිරේගිනියන එක දුක් දෙන එක. ඒතර තිසරණේ නැමැති නැවට නැඟ ගන්නවා කෙනේ පව් තියෙන කෙනේ. ටොං ගානක බර ගලක් නැවේ තියෙනවා. දැන් ගිලෙනවද? ගිලෙනවද? නෑ. ඒක හි වෙන්නේ කුමක් නිසාද? පාපේ නිසාද නැව නිසාද? නැව නිසා තමයි ගිලෙන්නේ නැත්තේ. නැව තමයි තුනුරුවන් සරණ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්මයේ සරණ ගිය සංඝයා සරණ ගිය තුනුරුවන් සරණ හිතන කෙනෙක් අපායේ ගින්දරට පිච්චෙන්නේ නැහැ. ඒ නිසා ඔහු නිරේ යන්නේ නැහැ. තුනුරුවන් සරණ හිත හිතා තුනුරුවන්ට ජීවිතේ පූජා කරපු කෙනෙක්ගේ කටට අසූචි වල් කැවෙන්නේ නැහැ. පස් කැවෙන්නේ නැහැ. ඒ නිසා තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ නැහැ. තුනුරුවන් සරණ ගිය කෙනාට තියෙන්නේ දෙව්ලොව. දෙව්ලොව තියෙන්නේ පැහැදිලි නේද ඒ නිසා සීලයත් තුනුරුවන් සරණත් ඒ නිසා තමයි හැමදාම පන්සිල් දෙන්නේ ඔය ගොඩ යන්න පොට ඔතන ඊට පස්සේ ටික ටික ධර්මය අහනකොට දැන් ඔයාලා කවුරු වුණත් අවසානයේ තීරණයක් ගන්නවනි මොකද්ද ගන්න තීරණේ අපිට පරලෝකෙටත් යමක් එපැයි කියලා ආච්චි අම්මලා වුණාට පස්සේ ඕන සිල් ගන්නවා අපිට මොන හරි එපෑයයි කියලා සීයලා ටිකක් සිල් ගන්නවා. නමුත් දෙයියනේ එදාට සුදුරෙද්ද පොරව ගන්නකොට ආපස්සට තියෙන දේවල් මතක් වුණොත් ඔහි හැම තැනම පාවිලා සරුංගලි. නූල කැඩුනට පස්සේ ඇවිල්ලා බෝවත්තේ පටලැවුණාට හරියන්නේ නැහැ. ඒ නිසා හොඳට ඒක ගැන කල්පනා කරන්න. අවසානයේ ඔයාලා කවුරුක් ගන්න තීරණයක් තියෙනවා සිල් ගන්න ඕන කියලා. එදාට ඇස් දෙක පියා ගන්නකොට පිටිපස්සෙන් මතක් වෙන හිතට වද දෙන දේවල් තියාගන්න එපා. සැනසිල්ලේ සුදුරෙද්ද පුරව ගන්න ජීවිතයක් හදා ගන්න. ඒ නිසා ඔන්න අනතුර ගැනත් කිව්වා ගැලවෙන හැටි කිව්වා. හැබැයි මතක තියාගන්න මේ සියලු සත්පුරුෂ ඇසුර රඳා පවතින්නේ අසත්පුරුෂව බැහැර කරන්න ඕන සත්පුරුෂව ඇසුරු කරන්න ඕන. තේරෙනවා නම් මෙයාගේ අවවාද වලට ගිහිලා නොමගට වැටෙන්නේ කියලා ඒ ඇසුර ඕනම නැහැ.
ඒ ඇසුර ඕනම නැහැ. මොකද්ද පින්වත්නි බොන්න ගියොත් එහෙම දරුවනේ පාට කීයක් තියෙනවද? බොන එක නවත්තන්න ගියාට පස්සේ කවුද උදව් කරන්නේ? තනියෙන් කොච්චර කට්ටක් කන්න ඕනේද? බොන එක නවත්ත ගන්න. ෆෝන් වලින් වීඩියෝ බලන්න ගියාම අරහෙනුත් දෙයි මෙහෙනුත් දෙයි එක එක වෙබ්සයිට් උත් කියයි ලින්ක් උත් දෙයි. නමුත් ෆෝන් එක නතර කර වීඩියෝ බලන එක නතර කරන්න ගියාට පස්සේ Taman තනියෙන් කොච්චර කට්ටක් කන්න ඕනේද? ඒ නිසා පාපේට උදව් වැඩි. යහපත් දෙයට උදව් අඩුයි. ඒ නිසා ගැලවෙන්න බලන්න කවුරු හරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි අහිංසක ළමෙක් මේ අතරේ ඉන්නවා. මේන් කියපු බණ ටිකෙන් ප්‍රයෝජනෙ ගන්න. ඒ නිසා හිතට දැනෙන අකුසල් දුරු කරවන ධර්මයේ නිතර නිතර අහන්න. නිතර අහන්න. දැන් ඔයාලා දන්නේ නැති වුණාට දැන් පැය දෙකමාරක් ගිහිල්ලා. පැය දෙකමාරක් ඔබ ධර්මයේ තුල හිතියනේ සංවැදිලා. ඒ වුණාට සමානලාවට පැයක් බණ අහන්න බෑනේ. වෙන තැනකට ගියා නම් පැයක් අහන්න බෑ. ඒ ධර්මයේ ආශ්චර්යයක් තියෙනවා. ඒ ආශ්චර්යය තමයි ඒකේ ඒ ධර්මයට ආස කරන කෙනා ඒ තුල රඳවනවා. ඔබ මේ තුල රඳෙව්වා කියන්නේ ඔයාලට පින් තියෙනවාමයි. පින් තියෙනවාමයි. ඒ නිසා ඔයාලට නම් මේ සාසනයෙන් පිටක් ගන්න පුළුවන්මයි. ඒ නිසා මමත් රැස් කරගත්ත පින් අනුමෝදන් කරනවා. තුනුරුවන්ගේ අනන්ත අනුභවයෙන් අද ධර්ම ශ්‍රවණය කරගත්ත පින් බලෙන් මේ දරුවන්ගේ ජීවිතේ නොමගට නොමැති සුමගින් සුරකේවා. තුනුරුවන් සරණින් සුරකේවා. මේ දරුවන්ගේ ජීවිතේ ආලෝකමත් වේවා. ගෞතම සසුනේ පිහිට ලැබේවා.